ආයුබෝවන්. සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. බොහෝ විට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන කෙනෙකුන් අපේ විශේෂ ආරාධිත අසුන ඔබ වෙතත් අප ඉඳ හිට හෝ රටේ නමගිය කලාකරුවෙක් රටේ බොහෝ දිනාගේ අවධානය දිනාගත් ප්‍රාමාණික බුද්ධිමතෙකුටත් අපේ ආරාධනය ලබා දෙනවා 360ට සහභාගී වන්නට කියා විශේෂයෙන්ම දේශපාලඥයන්ගේ සහ දේශපාලනයට උනන්දු වන්නන්ගේ චින්තනමය විප්ලවයක් සිදු කිරීම සඳහා එහෙම නැත්නම් දාර්ශනික වශයෙන් ඔවුන්ගේ යම්කිසි උත්තේජනයක් ඇති කිරීම සඳහා. ඒ ලෙසින් අද අප ඉතාමත් විශේෂිත ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට ආරාධනා කළා අද 360ට පැමිණෙන්නට කියලා. එතුමන් නමින් කියූ සැනින් ඔබට අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය වන්නේ නැහැ. ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමන්, ඔබතුමන්ට ආයුබෝවන්. ආයුබෝවන්. බුදුදහම අනුව මා කියා කෙනෙක් නැහැ. මා යනුවෙන් යථාර්ථයක්වත් වෙනත් කිසිවක්වත් නැහැ. නැති මා යන සංකල්පය යොදාගන්නේ කෙසේද? බෞද්ධ පඬියෙකුට ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකිද? ඔබතුමන් 2016 ඔක්තෝබර් මාසේ 25 වනදා සයිබර් අවකාශයේ තබන සටහනක් මේ. එහෙම මා කියා කෙනෙක් නැතයි කියන ඔබතුමාම මගේ ලෝකය කියලා පොතක් ලියනවා මීට අවුරුදු 30කට පෙර ආතුව. මොකද්ද මේ පරස්පරය? නෑ, ඒකෙන් මං කියන්න ලැහැස්තුනේ මා කියා කෙනෙක් නැහැ කියන එක තමයි. නමුත් මෙතන සම්මුතියක් තියෙනවානේ. සම්මුතිය හැටියට ගත්තොත් මම කියලා කෙනෙක් ඉන්නවා. මං මෙතන සහභාගි වෙන්නේ නලින් සිල්වා හැටියට. නමුත් ඇත්තටම ගත්තොත් එහෙමනම් නලින් සිල්වා කෙනෙක් නැහැ. මෙතන නිකන් මේ වෙනස් වෙමින් පවතිනා වූ යම් දෙයක් එක මන් මොකද්ද කියලා දන්නේ. මේ අනිච්ච දුක්ඛ අනාත්ම අපිට තේරෙන විදිහකට අපි මේක මම කියලා එකක් හදාගෙන තියෙනවා. ඒ අවිද්‍යාව නිසා සකස් කරගත දේවල්නේ. අවිද්‍යාව තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම නොදැනීම. ඒ නිසා මම මෙතන ආත්මයක් තියෙනවා කියලා හිතනවා. ඉතින් ඒක නිසා මම කියලා එකක් හදනවා. ඉතින් මම හිතනවා මේ අනිත් අයත් මෙතන ඉන්නවා කියලා. නමුත් ඈත් එහෙම නැහැ. ඒ වුණාට ඉතින් අපිට කතා කරන්නත් වෙලා තියෙනවා. අපි සංසාරේ ඇවිදින්නෙත් මේක අපිට තේරෙන්නේ නැති නිසා, නැත්තම් සංසාරය කෙලවර වෙලා මෙහෙට. ඉතින් ඒ නිසා අපි විවහාර කරනකොට මම මගේ අම්මා විදියට කතා කරනවා. නමුත් විද්‍යෝක මගේ කියලා කියනකම් මම සංසාරේ ඉන්නවා. ඒක තමයි ප්‍රශ්නේ. හොඳයි, ඔබතුමන් වසර 30කට පමණ පෙර ආතුව මගේ ලෝකය කියන ග්‍රන්ථය සමාජගත කරනවා. ඔබතුමා මේ ලියවිල්ලට යොමුවන්නේ ඇයි? ඒකට ලොකු කතාවක් තියෙනවා. කතාවේ පැති කීපයක් තියෙනවා. මම ඔක්කොම විස්තර කරන්නේ නැහැ. නමුත් 1970 විතර 69 විතර කාලේ 69 ජනවාරි මාසේ මම එංගලන්තයට ගියා ආචාර්ය උපාධියක් සඳහා. මම තෝරගත්ත විෂය වුණේ විශ්වවේදය කියලා කියන්නේ ඉංග්‍රීසින් කිව්වම දෙනෙක් දන්න විශ්වවේදය කිව්වට වඩා කොස්මොලොජි කියන එක. ඉතින් ඒක ආධාරණ තමයි මම ගියේ. ඉතින් මම හිතාගෙන හිටියේ මම මහා දක්ෂෙක් කියලා. මම හිතාගෙන හිටියේ එහෙමයි. ඉතින් ඉස්කෝලේ ඉන්න කාලෙත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මේ විදිහට හිතාන ඉන්නා. නමුත් මම ඒ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ එංගලන්තේ. සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ටික කලක් යනකොට මට තේරුණා මම දක්ෂයෙක් නෙවෙයි කියලා. මම ගියේ ඇත්තටම මේ ආචාර්ය උපාධියක් ලබා ගන්න නෙවෙයි. මම ගියේ විද්‍යාඥයෙක් වීමේ අරමුණෙන්. මොකද මම ගොඩාක් කල හිතලා මට තිබුණේ විද්‍යාඥයෙක් වීමේ උවමනාව. ඉතින් ඒක ඉෂ්ට කරගන්නයි මම එංගලන්තයට ගියේ. නමුත් එංගලන්තයට ගියාට පස්සේ මට තේරුණා මේ මට විද්‍යාඥයෙක් වෙන්න බෑ කියලා. ඒගමන මම මගේ ගුරුවරයාට කිව්වා මම ආපහු යනවා. මට ආචාර්ය උපාධියෙන් වැඩක් නෑ. මං ආවේ ආචාර්ය උපාධියක් කරන්න නෙවෙයි. මට මේ විද්‍යාපති උපාධියක් MSc එකක් ලබා දෙන්න මං ආපහු යනවා. ඒක මට හොඳන ප්‍රමාණවත්. ලංකාවට ගිහිල්ලා විශ්වවිද්‍යාලේ උගා මේ ඒ කාලේ අවුරුදු එකහමාරක් විතර ගිහිල්ලා මම කිව්වේ. ඉතින් ඒගොල්ලන්ට අවුරුදු 3ක් විතර ඉන්න ඕන මේ ආචාර්ය උපාධිය නිම කරන්න.
ඒක ගමන්නේ මම මේ සනාතන සභාවේ විශේෂ අවසරයක් කරන් දෙන්නම්. ඔබ මේ ඔබ ආචාර්ය උපාධියටම මේක කරන්න කියලා. ඉතින් මම මේක කියලා ඉතින් එතුමා කිව්වනේ මම ඉතින් ආචාර්ය උපාධියක් අරගෙන ආවා. ඇවිල්ලා විශ්වවිද්‍යාලේ ඉගෙනුවා. ඔම උගන්ලා ඉන්න. ඉතින් මට මේක තේරෙන්නේ ඇයි මම දන්නා මට විද්‍යාඥයෙක් වෙන්න බැහැ කියලා. මේ අතුරු ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා ආයේ එහෙම තීරණයකට එළඹුණේ ඔබතුමාට විද්‍යාඥයෙක් වෙන්න බැහැයි කියලා. ඒක තමයි මට දැනුණා. ඉවෙන් දැනුණා. මෙහෙම වෙන්න බැහැ කියලා. මොකද එතන කටයුතු කරපු අනිත් අයත් එක්ක විශේෂයෙන් මගේ ගුරුවරයා ඉතා දක්ෂ කෙනෙක්. යා ඒගොල්ලන්ගේ විදියට ගත්තොත් එහෙම රාජකීය සංගමේ අධිසාමාජිකයෙක්. ලන්ඩන් රාජකීය සංගමේ අධිසාමාජිකයෙක්. ඉතින් කීප දෙනෙක් හැමෝම නෙමෙයි කීප දෙනෙක්ට ඒගොල්ලන්ගේ මට්ටමටවත් මට එන්න බෑ. ඔබතුමා හීනමානයකින් පෙළුණාද ඒ කියන්නේ? නැත නැත නැත. මට කිසිම හීනමානයක් ඇත්තෙත් නෑ. මට අධිමානයක් ඇත්තෙත් නෑ. මට උනේ මං ගැනම හරි මේ නැතිමා ගැන කිමුකෝ නැතිමා ගැන යම් කිසි අවබෝධයක් ලැබුණා මට ඒ මට්ටමට එන්න බෑ කියලා. ඒගොල්ල මං ඇවිල්ලා ඉතින් මං කල්පනා කරා මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙම කල්පනා කරගෙන යනකොට තමයි 1980 විතර කාලේ මට තේරුණා. විශේෂයෙන් මට කොළඹ විශ්වවිද්‍යාලයේ ක්වොන්ටම් භෞතික උගන්වන්න දුන්නා. එතකොට මට තේරුණා මේ ඇයි මට බැරි කියලා. ඇයි මට බැරි කියන එක මම දැනගත්තා. මම ඒගොල්ලන් විදියට හිතන්නේ නැහැ කියන එක. මේකයි ප්‍රශ්නේ. අපි කවුරුවක්වත් ඔබවත් මාවත් මේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙක්වත් මම දන්නේ හොඳටම මම ඉතින් ආශ්‍රය කරලා තියෙනනේ නොයෙකුත් අය ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් බටහිර මිනිහෙක් හිතන විදියට හිතන්නේ නැහැ. අපි සමහරව ඉංග්‍රීසි කතා කරන වෙන්න පුළුවන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් උච්චාරණයත් සහිතව. නමුත් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් උච්චාරණේ නෙවෙයි බටහිර චින්තනයේ තියෙන්නේ. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. ඒක අපේ ජීවිතත් එක්ක සංස්කෘතියත් එක්ක එන දෙයක්. මේ රටේ කිසිම මිනිහෙකුට ඒ විදිහට හිතන්න බෑ. ඉතින් ලංකාවේ කවුරක් ලංකාවේ කිසිම විද්‍යාඥයෙක් බිහි වෙලා නැහැ. මං විතරක් නෙවෙයි. ඔබතුමා ඔහොම කිව්වට අපිට නම් ලයිස්තුවක් කියන්න පුළුවන්. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මෙතුමාගෙන් පටන් ගත්තාම අද වෙනකම්ම නාසා ආයතනයේ විවිධ ආයතනවල ඉන්නවනේ ශ්‍රී ලාංකිකයන්. ඔබ අමාරු දානවානේ. ඇයි මේ දැන් මේ වෙලාවේ නම් කිව්වා මට ඒ වෙලාවේ විවේචනය කරන්න වෙනවා. සිරිල් පොන්නම්පෙරුම යම් යම් පරීක්ෂණ කරපු එක ඇත්ත. ඒ පරීක්ෂණ ඊට කලින් කරපු පරීක්ෂණවලම දිගුවක් මිසක් ඇත්තටම මේ පරීක්ෂණම තමයි ආපහු කරුවේ. ඒක දිගුවකුත් නෙමෙයි. ඉතින් මං කියන්නේ මේකයි. ලංකාවේ ඉන්න කිසිම විද්‍යාඥයෙක් කියලා කියන අයකු කිසිම නව සංකල්පයක් හෝ නව ප්‍රවාදයක් හෝ බිහි කළා නැහැ. සිරිල් පොන්නම්පෙරුමත් නව සංකල්පයක්වත් නව ප්‍රවාදයක්වත් බිහි කරුවේ නැහැ. ඒ අර කලින් කරපු දෙයක් මේක ටිකටම කරගෙන ගියක විතරයි කරුවේ. නමුත් මම දන්න නාසා ආයතනෙත් ඉන්නවා එක එක තැන්වල ඉන්නවා. මේ නමුත් ඒගොල්ලන් මෙහාට ආවම අපි හිතනවා ඒගොල්ලෝ ලොක්කෝ කියලා. නමුත් එහෙම ලොකු කමක් නැහැ. ඔය එක්කෙනෙකුටත් මම අහනවා. මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මං අහන්නේ. දැන් බටහිර විද්‍යාවේ මිනිස්සුන්ව පිළිගන්න විදිහක් තියෙනවානේ. ඒ පිළිගන්න විදිහේ නොබෙල් තෑගි දෙනවා සමහරුන්ට. සමහරු නොබෙල් තෑගි දිනා ගන්නවා. මේ කවුරක් අන්න නොබෙල් තෑගක් දිනාගෙන නැහැනේ. ඊළඟට තියෙනවා ඔය ලන්ඩනේ මම අර කිව්වේ රාජකීය සංගමය කියලා එකක්. මේ රාජකීය සංගමේ අධි සාමාජිකයෝ ෆෙලෝස්. ෆෙලෝස් කියලා කියන්නේ අධි සාමාජිකයෝ කියන එක. රොයල් සොසයිටි ඔෆ් ලන්ඩන්. FRS කියලා අකුරු තුනක් හම්බ වෙනවා එහෙම කෙනෙකුට. ඉතින් ඒ FRS එක හම්බ වෙච්ච අය ලංකාවේ ඉන්න එක්කෙනයි. ලංකාවේ එයා ලාංකිකයෙක් නෙමෙයි. මම එතනින් එහාට කතා කරන්නේ එයා හොංකොං වල ඉන්නේ. ඒ ඇරුණාම වෙන කවුරක් අන්න නැහැ. නමුත් මලික් පීරිස් එයාගේ නම තමයි මට කියුණා. එයා උනත් ඔබතුමා කියන්නේ SARS වෛරසය හොයාගත්ත හරියට හරි වෛද්‍යවරයා. එයා උනත් එයා හොයාගත්තේ වෛරසයක් නේ. හොයාගත්තා නෙමෙයි. ඒක අඳුනගත්තා. අපි වගලට පාවිච්චි කරන වචන වැරදි. අඳුරගත්තා. ඒ අඳුනගත්තම එයා ඒ වුණාට අලුත් සංකල්පයක් බිහි කරුවේ නැහැ. අලුත් ප්‍රවාදයක් බිහි කරුවෙත් නැහැ. ඉතින් එහෙම අයටත් හම්බ වෙනවා රාජකීය සංගමේ. හොඳයි. දැන් ඔබතුමා දැන්
ඔය ඔය කරුණු කාරණා හින්දා ඔබතුමා විශ්වාස කරනවා ඔබතුමාට විද්‍යාඥයෙක් වෙන්න බැහැයි කියලා. බැහැ නෙවෙයි, බැරි වුණා. බැරි වුණා. ඊට පස්සේ ඔබතුමා මේ කොළඹ සරසවියේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. කතා කලින් පෙරදෙනි සරසවියට තමයි ඉස්සෙල්ලාම ආවේ. මේ නෙලා ඊට පස්සේ කොළඹට ආවා. ඉතින් කොළඹ ඉන්නකොට තමයි මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගන්නන්න මට ලැබුණේ. ඉතින් එතකොට තමයි මට තේරුණේ අපි කොතනද ඉන්නේ කියන එක. මොකද එකක් පම කියන්න, ක්වොන්ටම් භෞතික විද්‍යාව කාටවත් තේරෙන්නේ නැහැ කියලා භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග ලැබුණු රිචඩ් ෆයින්මන් කියලා තියෙනවා. කාටවත් තේරෙන්නේ නැහැ කියලා. කාටවත් තේරෙන්නේ නැහැ කියලා. නමුත් මට තේරෙනවා ඇයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ කියලා. දැන් ඔතන පොඩි හාස්‍යජනක කාරණයක් තියෙනවා. කාටවත් තේරුම් ගන්න බැරි ක්වොන්ටම් භෞතික විද්‍යාව ඔබතුමා කොහොමද ශිෂ්‍යයන්ට තේරුම් කළා දුන්නේ? මම නෙවෙයි, ලෝකයේ කොච්චරවත් ඉන්න ක්වොන්ටම් භෞතික විද්‍යාව ගණන ගුරුවරු. ඒ ගුරුවරු එක්කෙනෙකුටවත් ඕක තේරෙන්නේ නැහැ. මම නෙවෙයි කියන්නේ, මේ තේරෙන්නේ නැහැ කියලා. මම කියනවා නේද, ඔක කවුරක්වත් විශ්වාස කරන්නේ නැහනේ. මේ කියන්නේ නොබෙල් තෑග්ග භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග දිනපු රිචඩ් ෆයින්මන්. එයා දැන් ජීවතුන් අතර නැහැ. එයා කියලා තියෙනවා ඇත්ත කතාව. ඒකට හේතුව මේකයි. ඒක ඉතාමත්ම සරල දෙයක්. කවුරුත් දන්නවා මේ මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ඉගෙන ගන්න, ඒ භෞතික විද්‍යාව ඉගෙන ගන්න අය දන්න දෙයක් තමයි, ඔය මේ තහඩුවක් ගත්තොත් එහෙම, තහඩුවේ සිදුරු දෙකක් ගත්තොත් එහෙම, සිදුරු දෙකක් හෙල් කළා මේ පැත්තෙන් අපි ධාරාවක්, මේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් හරි එහෙම නැත්නම් ආලෝක ධාරාව, ෆෝටෝන් ධාරාවක් හරි හරියොත් එහෙම, ඒ අනිත් පැත්තේ තිරයක් තියලා ගත්තොත් එහෙම, මේ තිරේ යම්කිසි රටාවල් වගේක් වැටෙනවා. ඒ රටාවල් වැටෙන්න නම් මේ ඉලෙක්ට්‍රෝන හරි ෆෝටෝන හරි අර සිදුරු දෙකෙන්ම යන්න ඕන. මෙන්න මේකයි කතාව. ඒක තරංගයක් හැටියට ගත්තොත් නම්, තරංගයක් හැටියට ගත්තොත් අර සිදුරු දෙකෙන් යනවා කියලා හිතන්න පුළුවන්. ඒක හරි. නමුත් ෆෝටෝනේ ෆෝටෝනයක් හැටියට ගත්තොත්, ඒ කියන්නේ අංශුවක් හැටියට ගත්තොත් එහෙම, ප්‍රශ්නය මේ අංශුව එක විට සිදුරු දෙකකින් යන්නේ කෙසේද? එකංශුව සිදුරු දෙකකින් යන්නේ කොහොමද? ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ බටීර කාටවත්. අපිට තේරෙන්නේ නැහැ. ඒනට අපිට තේරුම් ගන්න විදිහක් තියෙනවා. මොකද්ද? ඒගොල්ලන්ගේ න්‍යාය, න්‍යාය කියලා කියන්නේ මම අදහස් කරන්නේ ලොජික් කියන එක. ඒගොල්ලන්ගේ න්‍යාය ඇරිස්ටෝටල්ගේ න්‍යායනේ. ඇරිස්ටෝටල්ගේ න්‍යායෙන් යමක් තිබෙන්න පුළුවන් එක තැනක පමණයි. එක විට, එක වෙලාවක, එක තැනක පමණයි තියෙන්න පුළුවන්. එක වෙලාවට යම් කිසි දෙයක් තැන් දෙකක තියෙන්න බෑ. නමුත් අපේ බෞද්ධ සාහිත්‍යයේ ඕන තරම් ඕවා තියෙනවා. බෞද්ධ සාහිත්‍යය ගත්තොත් එහෙම, අර මේ චුල්ලපන්ති මේ පන්තක හාමුදුරුවන්ගේ කතාවේ වුණත්, අර 500ක් රහතන් වහන්සේ මේ හාමුදුරුවරු දැක්ක කතාව. එහෙම නැත්නම් අපි නිකුණුච්චියන සාමාන්‍ය ජීවිතය අපි දන්න දෙයක් තමයි නාත්‍ය දෙවියන්ට ආය තැනක ඉන්න පුළුවන් එක සැරේ. මම දැකලා නැහැ. නමුත් දැකපු මිනිස්සු ඉන්නවා. ඒ නාත්‍ය දෙවියන්ට ආය තැනක ඉන්න පුළුවන්. එතකොට අපේ සංස්කෘතියේ අපිට පුළුවන් මේක තීරුම් ගන්න. අපි දැකලා නැති වෙන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතියට පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් අංශු දෙක මේ සිදුරු දෙකකින් කොහොමද යන්නේ කියලා තීරුම් ගන්න. ඉතින් ඒකට අපිට න්‍යායකුත් තියෙනවා. න්‍යාය බටහිර න්‍යාය, ද්විකෝටික න්‍යායක්. ඇරිස්ටෝටල්ගේ න්‍යාය ද්විකෝටිකයි. ද්විකෝටික කියන්නේ එක්කෝ මේක පවතිනවා, එහෙම නැත්නම් මේක පවතින්නේ නැහැ. මේක මෙතන තියෙනවා, එහෙම නැත්නම් මෙතන නැහැ. නමුත් අපේ තියෙනවා, අපේ සංස්කෘතියේ බෞද්ධම නෙමෙයි, මේක බෞද්ධ කතාවක්වත් නෙමෙයි, චතුස්කෝටික න්‍යාය කියලා එකක්. චතුස්කෝටික න්‍යාය අනුව මේක මෙතන පවතින්න පුළුවන්, පවතින්නේ නැහැ. මෙතනත් පවතින්නත් පුළුවන්, මෙතනත් පවතින්න පුළුවන්. මෙතන පවතින්නෙත් නැහැ, එතන පවතින්නේ වෙන තැනක පවතින්නෙත් නැහැ. ওই විදිහට අවස්ථා හතරක් තියෙනවා. අරකේ තියෙන අවස්ථා දෙකයි. ওই අවස්ථා හතර අනුව අපිට ක්වොන්ටම් භෞතිකය විවරණයක් කරන්න පුළුවන් ඉතා පහසුවෙන්. නමුත් ඕක කිව්වට ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ පිළිගන්නේ නැත්තේ මොකද? ඒගොල්ලන් පුරුදු වෙලා තියෙන්නේ අර එකක් හැමතිස්සෙම එක තැනක පමණයි තියෙන්නේ කියන එක. ඉතින් අපි කොච්චර කිව්වත් මේ මේක පිළිගන්න. නමුත් ඒගොල්ලන්ට දැන් පිළිගන්න වෙලා තියෙනවා යම්කිසි අංශයකට එක විට තැන් දෙකකින් යන්න පුළුවන් කියන එක. දැන් ඔබතුමා ඔය කියන බටහිර විද්‍යාවට හසු නොවන
යම්කිසි විවරණයක් කරන්නද මගේ ලෝකේ පොත ලියන්නේ? ඔව්, මගේ ලෝකෙන් ලියන්නේ ඇත්තටම දැන් අපිට ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නය අපි ඉස්කෝලේ ගිය දවසේ ඉඳලා විශ්වවිද්‍යාලයට යනවා. ඊට පස්සේ සමහරු උපාධි කරනවා, සමහරු පශ්චාත් උපාධි කරනවා, සමහරු ඊට පස්සේ පර්යේෂණ කියලා ජාතියක් කරනවානේ. මේ ඔක්කොම කරන්නේ බටහිර අච්චුවේ. ඒ බටහිර අච්චුවේ තමයි දැනුම තියෙන්නේ. විද්‍යාව විතරක් නෙමෙයි, බටහිර විද්‍යාව විතරක් නෙමෙයි, දේශපාලනයේද අපි සාහිත්‍ය කරන්නේ බටහිරට අනුවනේ. සාහිත්‍යනේ බුද්ධාගම කරන්නේ බටහිරට අනුව. ඔක අපේ ලොකු ප්‍රශ්නයක් ඒක. මේ අපි යෝග අපි බටහිරට අනුව තමයි හැම දෙයක්ම උගන්වන්නේ. මේ ඉතින් ඒ උගන්වනකොට ඒක එකම දැනුම, ඒක යථාර්ථය, මේක තමයි වාස්තවික දැනුම කියලා එකක් අපිට කියලා දෙනවානේ. අපි ගුරුවරු කිව්වේ නැතත් ගුරුවරු පන්තියට එලා කියන්නේ මේක වාස්තවික දැනුම. නමුත් අපිට ඒක අපේ මේ ඉගැන්වීම තුළ ඒක ලැබෙනවා. මට තේරුණා මේක හරියන්නේ නැහැ කියලා. මේකට අභියෝග කරන්න තමයි උපත ලිව්වේ. ඒක අභියෝග කළා ඕක කොහොම නෙවෙයි, තවත් දැනුම් තියෙනවා, තවත් දැනුම් පද්ධති තියෙනවා. මිනිහෙක්ගේ දැනුම ඒ මිනිහාගේ සංස්කෘතියට, ඒ මිනිහාගේ ඉන්ද්‍රිය පද්ධතියට සහ මනසට සාපේක්ෂ කියලා කියන්න තමයි මගේ ලෝකේ ලිව්වේ. එහෙම නැතු ඒගොල්ලෝ කියන විදියට දැනුම කියන එක වාස්තවික දෙයක්. වාස්තවික කියලා කියන්නේ කවුරු මොනවා කරත් කවුරු කරත් එකම දේ තමයි පේන්න ඕන. වාස්තවිකයි මේ වස්තුවක් වගේ පේනවා කියලා. ඒකට අභියෝග කරන්න තමයි මගේ ලෝකේ ලිව්වේ. හොඳයි, අපි ඒ පිළිබඳව සහ තවත් බොහෝ තොරතුරු ඔබතුමන්ගෙන් දැනගන්නට සූදානම් මේ කෙටි විරාමයට පස්සෙ. අද අපි 360 රැඳී සිටින්නේ ආචාර්ය නලින්ද සිල්වා මහතුමන් සමගින්. දැන් ඔබතුමා මගේ ලෝකේ ලියලා බටහිර දැනුම් මාර්ගයට අභියෝගයක් එල්ල කරා. එහෙම කරන්න කියලා ඔබතුමාටත් අභියෝග රාශියක් ආවා. දැන් ඔබතුමා නිව්ටන්ගේ නියම පිළිබඳව කතා කරන්නට ගිහිල්ලා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතුමා විටකදී ඔබතුමාගෙන් අහනවා, නිව්ටන්ගේ නියම පිළිගන්නේ නැත්නම් කොහොමද ගුවන් යානය කියන්නේ කියලා. ඔව්, ඒකෙන් ඉතින් මේ ඒකෙන් තේරුණේ එකම දේ තමයි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගුවන් යානයක් කියන්නේ කොහොමද කියලා දන්නේ නැති එක විතරයි. මෙතන නෑනේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ඒක ගැන කතා කරන්න ඕනෙත් නෑ. ඔව්, ඔබතුමා මේ මුහුණු පුතෙන් එතුමන්ට අභියෝගයක් කළා තිබ්බා විවෘත සංවාදයකට එන්න කියලා. ඒ අභියෝගය තාම විවෘතද? විවෘතයි, විවෘතයි. එතුමා සමග මම ඕනෙලාක වාද කරන්න කැමති. නමුත් නිකන් විද්‍යාව අරින් මේ මේ ඒක වෙනුවෙන් පෙනී හිටින හැම එක්කෙනා එකම වාද කරන්නේ. කාලෝ ෆොන්සේකා මහත්මයා આવොත් මම වාද කරනවා. දැන් එතන ප්‍රශ්නේ මේකයි, ගුරුත්වාකර්ෂණය නෙවෙයි උතන මේ ගුවන් යානය යන්නේ. ඒ කොයි හේතු වුණත් ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ නෙන්නේ. ගුරුත්වාකර්ෂණය කියන්නේ මම ගුරුත්වාකර්ෂණය ගැන උගන්වලා තියෙනවා. මගේ මේ ආචාර්ය උපාධියේ වැඩි තියෙන ගුරුත්වාකර්ෂණය අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණය. අයින්ස්ටයින්ගේ කතන්දරේ තමයි තියෙන්නේ, නිව්ටන්ගේ කතන්දරේ නෙමෙයි. නමුත් ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකද්ද? අපි මේ දකිනවා පොල් ගෙඩි වැටෙනවා. පොල් ගෙඩි වැටෙනකොට අපි දකින්නේ පොල් ගෙඩි ටිකයිනේ. නමුත් අපි කියනවා සියලු පොල් ගෙඩි වැටෙනවා කියලා. දැන් ඒකට අපි කියනවා මේ උද්ගමනය කියලා. ඉංග්‍රීසි වචනේ තමයි ඉන්ඩක්ෂන් කියන්නේ. සියලු පොල් ගෙඩි වැටෙනවා කවුරක්වත් දකින්නේ නැහැ කවදාකවත්. මේ ආගත අනාගත හැම මේ තිබුණේම විතරක් නෙමෙයි, අනාගතයේ පොල් ගෙඩිත් වැටෙනවා කියලානේ අපි කියන්නේ. ඒ වුණාට අපේ අද්දකීම අපි දැකලා තියෙන ආචාරතුමා පොල් ගෙඩි වැටෙනවා විතරයි. ඒක හරි. ඒ අද්දකීමේ උඩ අපි නිගමනයකට එන, නිගමනයක් නෙවෙයි ඒක උද්ගමනයක්. උද්ගමනයකට එනවා සියලු පොල් ගෙඩි වැටෙනවා කියලා. ඒක කපුටෝ කළුපාටයි කියන වගේ තමයි, සියලු කපුටෝ කළුපාටයි කියලා අපි දක් කියනවනේ. දැන් ওই හැම එකක්ම අපි කරන්නේ ඒ විදියට උද්ගමනයක් ලබා ගන්නවා. සාධාරණ එකට සාමාන්‍යලට කියන සාධාරණ වශයෙන් කියලා. සාධාරණ වශයෙන් මේ යම් යම් ප්‍රකාශ ලබා ගන්නවා. ඒ ප්‍රකාශ ලබා ගතට පස්සේ ඒවට හේතු හොයනවා. දැන් මේ හේතුව හේතුවක් නෙමෙයි. ওই හේතු කියන ඒවා ඔක්කොම අරක තේරුම් කරගීම සඳහා කියන කතන්දර. ඒවා හේතු නෙමෙයි. දැන් අපි දේශපාලනයෙන් අපි ගත්තොත් එහෙම දැන් ආවාකල්ලිය ගැන නොයෙකුත් මිනිස්සු කතා කරනවාද? ආවාකල්ලිය පේන්න තියෙනවානේ. දැන් ආවාකල්ලියට හේතුව මොකද්ද? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? කවුද මේක කරන්නේ? මොකද්ද මේක කරන්නේ? දැන් ඕකට මේ වෙනකොට කතන්දර කීයක් තියෙනවද? එක එක ඇමතිවරයා ඉස්සරහට එලා එක එක කතන්දර කියනවා. ඊ ඇමතිවරයාගේ කතාව තවත් ඇමතිවරයෙක් කියනවා, ඒක එහෙම නෙවෙයි කියලා.
දැන් මේ කතන්දර ටිකක් ගොතන ආවකල්ලිය තීරුම් ගැනීම සඳහා. ඒ වගේ තමයි පොල් ගෙඩි වැටෙන්නේ මොකද හරි පොල් ගෙඩි විතර නෙවෙයි අනිත් දේවලුත් වැටෙනවානේ. මේ වැටෙන්නේ මොකද කියලා තීරුම් ගැනීම සඳහා නිව්ටන් හොඳ ලස්සන කතන්දරයක් කිව්වා. ඒ කතන්දරේ නිසා යම් යම් දේවල් අපි තීරුම් ගන්නවා. නිව්ටන් ගැපල් ගෙඩිය ඔබතුමා පොල් ගෙඩිය කරනවා මේ. ඔව්නේ පොල් ගෙඩිය නිව්ටන් ලංකාවේ හිටින්නේ නැති එක හොඳයි. පොල් ගෙඩිය ඔළු වටන නම් එම මේ නිව්ටන් ඩයික් මොනවක්වත් තියාගන්න විදිය හම්බෙන්නේ නැහැනේ. කොහේටි වෙතත් ඒ නිව්ටන් කියපු දෙයින් පොල් ගෙඩි වටෙන එක තීරුම් ගන්න පුළුවන්. හදට රොකට් යවන්නත් පුළුවන්. නමුත් නිව්ටන් කියපු දෙයින් තේරෙන්නේ නැහැ බුධ ග්‍රහයා කොහොමද ඉර වට යන්නේ කියලා. අපිට ඉස්කෝලේදී කියලා දෙනවා බුධ ග්‍රහයා හරි අනිත් ග්‍රහ වස්තු ග්‍රහයෝ නෙවෙයි ග්‍රහ වස්තු ඇතර. ග්‍රහයෝ ඉන්නේ ජ්‍යොතිෂයනේ ග්‍රහ වස්තු තමයි තාරකා විද්‍යාවෙන්නේ. ඒ දෙක දෙකක් ඒ ග්‍රහ වස්තු සූර්යා වටේ සූර්යා එක නාභියක තියාගෙන අචල ඉලිප්සයක යනවා කියලානේ අපිට උගන්වන්නේ අචල ඉලිප්සයක්. නිව්ටන් කියන විදිහටත් නිව්ටන්ගේ ප්‍රවාදය අරගෙන ඒකෙන් මේ සමීකරණ ටික ලියලා ඒකෙන් එන නිගමනයත් ඒකයි අචල ඉලිප්සය කියන්නේ. නමුත් එක ග්‍රහ වස්තුවක්වත් අචල ඉලිප්සයක යන්නේ නැහැ. ඒවා යන්නේ ඉලිප්සියත් මෙහෙම කරකෝ යන්නේ අචල ඉලිප්සයක් නෙමෙයි ඉලිප්සියත් කරකිනවා. දැන් ඒ ඉලිප්සිය කරකින එක නිව්ටන්ට තේරුම් ගන්න බෑ. නිව්ටන්ගේ ප්‍රවාදයෙන් තේරෙන්නේ නැහැ. ඒක හරියට ආවකල්ලේ සමහර දේවල් තේරුම් ගන්න පුළුවන් මේ එක කතන්දරයකින්. නමුත් ඔක්කොම ඒවා ටික තේරෙන්නේ නැහැ. මොකද සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු ගමන් කිරීම පිළිබඳව ඔබතුමාගේ වෙනමම කියවීමක් තියෙනවද? නැහැ මගේ කියවීමක් නැහැ. ඔය කියවීම කියන වචෙන්වත් මම එච්චර කැමති නැහැ. කමන්නේ. නමුත් මම මගේ නෙමෙයි මේ මිනිස්සු නිරීක්ෂණය කළා තියෙන එක මම මේ කියන්නේ. නිව්ටන් ඉන්න කාලෙත් බුධ ග්‍රහය අචල ඉලිප්සයක ගමන් කරන එක වැරදි කියන එක දැනගෙන හිටියා. නමුත් මිනිස්සු ගණන් ගත්තේ නැහැ. දැන් නිව්ටන්ගේ තියෙනනේ සමීකරණයක්. වස්තු දෙකක් තිබුණොත් මේ වස්තු දෙක අතර ස්කන්ධ ඒවයි ස්කන්ධ m සහ m නම් කැපිටල් m සහ සිම්පල් m නම් ඒවයි දුර d නම් ඒවයි ආකර්ෂණය gmm බෙදීම d වර්ගය කියලා කියනවා. ඒක නිකන් bg ප්‍රකාශනයක් gmm බෙදීම d වර්ගය. d වැඩි වෙනකොට අර ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා m වැඩි වෙනකොට වැඩි වෙනවා. දැන් මිනිස්සු මේ සමීකරණය සංශෝධනය කරුවා අර ඉලිප්ස කතාව තේරුම් ගන්න. සංශෝධනය කරේ කොහොමද d වර්ගය වෙනකොට d වල 2.0001 කියලා. එහෙම කිව්වම අරක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කතාවෙන් අරක තේරෙනවා. නමුත් ඒ කතාවට විද්‍යාඥයෝ කැමතිුනේ නැහැ. මොකද කැමතිුනේ නැති මොකද කියලා දන්නවද? ඒ සමීකරණයක් ඇතයි කියලා. සූත්‍රයක් ඇතයි කියලා. මේ ලස්සන කැත කියන එක මේ විද්‍යාවේ තේනවා. භෞතික විද්‍යාවේ තේනවා. ඒක කැතයි කියලා ඒක ප්‍රතික්ෂේප කරුවා. මම මේ කියන්නේ මේකයි. නිව්ටන්ගේ කතන්දරෙන් අර නිරීක්ෂණ සියල්ල තේරුම් ගන්න බෑ. ඒකයි මෙතන වැදගත්. නමුත් ඒක කතන්දරයක් නේ. ඒක හේතුවක් නෙමෙයි. කතන්දරයක් හැටියට ඒක ඉතින් අපේ වැඩ කරගන්න අපිට ඒක ප්‍රයෝජනවත්. අපිට ඉතින් අපේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ GMM බෙදීම D වර්ගය කියලා ගත්තාම අපේ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් ඔය නිව්ටන් ඇතුළු බටහිර ලෝකයේ බොහෝ විද්‍යාඥයන් පට්ටපල් බොරුකාරයෝ කියලා ඔබතුමා බොහෝ අවස්ථාවලදී සඳහන් කරනවා. ඔබතුමාගේ දේශනවලදී කියනවා, ඔබතුමාගේ ලියවිලිවල තියෙනවා. දැන් ඒ වෙනුවට ඔබතුමා හඳුන්වලා දෙනවා දැනුම ලබා ගැනීමේ ක්‍රම තුනක්. මං හරිද ආචාර්යතුමනි? හරි. ක්‍රම තුනක් හඳුන්වලා දෙනවා. ඔබතුමා පළවෙනියෙන්ම ප්‍රථමික විදිහට හඳුන්වන්නේ මනස දියුණු කිරීම. මනස දියුණු කිරීම සඳහා ඔබතුමා යෝජනා කරනවා යෝග ව්‍යායාම වගේ දේවල්. හින්දු ආගමේ තිබෙන දෙයක් නේද ඔබතුමා යෝජනා කරන්නේ? දැන් ඔබතුමා එක අවස්ථාවකදී ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ඉතාමත් විශිෂ්ට අන්දමින් කතා කරන උන්වහන්සේගේ දර්ශනය පිළිබඳව ඔබතුමා නිරන්තරයෙන්ම කතා කරනවා. උන්වහන්සේ මනස දියුණු කර ගැනීම සම්බන්ධයෙන් දේශනා කරපු දේ පසෙකින් තියලා ඔබතුමා යෝගාභ්‍යාස ඒ වගේ දේවල් ගැන කතා කරනවා මනස දියුණු කරන්න. නෑ, ඔතන වැඩේ මේකයි. දැන් මම කියන විදිහට අර මංගලෙක නෑනේ. ඒ වගේ මනස කියලා එකකුත් නැහැ. මෙන්න මනසත් මනසේ නිර්මාණයක් කියලා මනසේ නිර්මාණයක් කියන සමහර නැති මනසක් නේ. ඉතින් දැන් බෞද්ධයෝ
බුදුදහම අති විශිෂ්ටයි. ඒ කියන්නේ මම හිතන්නේ මේ මට ඒක නිකන් දැනෙනවා. හොඳ මේක මේ මොලේට නෙමෙයි ඇඟට දැනෙනවා. මේකේ විශිෂ්ටකම මොලේට දැනලා වැඩක් නැහැ. ඒ විශිෂ්ටකම තියන්නේ බුදුදහමේ දැනුම කියලා එකක් ඇත්තටම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ දැනුම තියෙන නිසා තමයි අපි සංසාරේ ගමන් කරන්නේ. මම කියන එකනේ නරකම එක. මම කියන එක නරකම එක. ඒක මම කියලා දැනුමක් මට තියෙනවා. මේ දැනුම තියෙන නිසා තමයි සංසාරේ අපි ගමන් කරන්නේ. ඒ දැනුම දැනුමක් නෙවෙයි කියලා තීරුම් ගත්තාම නිවන් අවබෝධ වෙනවා කියලා මම හිතන්නේ. මගේ මේ අර්ථකථනයට සමහර උදවිය එකඟ වෙන එකක් නැහැ. නමුත් මේ එතකොට මම කියන්නේ මේ නැති මනසක් කියන එක නැති මනසක් බව තේරුම් ගන්න ඕන. එසේ තේරුම් ගැනීමේදී මේ දැනුම කියන එකත් අප විසින් නිර්මාණය කරන ලද දෙයක් කියන එක. එතකොට දැන් අපි දැනුම ලබා ගැනීම සඳහා බෞද්ධ භාවනා ක්‍රමය පාවිච්චි කරොත් එහෙම ඒකේ පොඩි වැරැද්දක් තියෙනවා. මොකද දැන් මම තවත් දෙයක් කියන්නම්කෝ. දැන් අපි බෞද්ධයෝ හැටියට විදර්ශනා වඩනවා. විදර්ශනා කියන එකේ තේරුම මොකක්ද කියලා මගෙන් අහුවොත් එහෙම මම කියන්නේ දර්ශනේ නැහැ කියන එක. වී කියන එක සිංහල භාෂාවේ විරුද්ධාර්ථයටත් යොදා ගන්නවානේ. සමහර අය හිතන්න පුළුවන් ඒක විශිෂ්ට දර්ශනයක් කියලා. නැහැ, මම කියන්නේ මේ දර්ශනීය කියන එක නැති කිරීම, දැක්මක් නැහැ කියන එක. ඒ දැක්ම නැති කිරීම සඳහා තමයි අපි විදර්ශනා භාවනා වඩන්නේ. විදර්ශනා භාවනා වඩලා මේ වැඩේ කරගන්න අමාරුයි. හැබැයි මං හිතනවා සමත භාවනාව කරොත් එහෙම දැනුමක් යම්කිසි දෙයක් නිර්මාණය කරගන්න පුළුවන්. මම නැහැ කියන්නේ. දැන් මං ඒකට එහෙම යෝගාභ්‍යාස ගැන කියන්නේ Hindu ආගමේ කතාවක් නිසා නෙවෙයි. අර බෞද්ධ ක්‍රමයට භාවනා කරනකොට අපි නිවන් අවබෝධය සඳහා නිවනට මේ දැනුම නැති කිරීම සඳහා. එතකොට දැනුම නැති කිරීම සඳහා භාවනා කළා කොහොමද දැනුමක් ඇති කරගන්නේ කියන ප්‍රශ්නේ එනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා. දැනුම නැති කිරීමේදී තවත් යම්කිසි දැනුමකුත් එකතු වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරන්ට නොයෙකුත් විදිහේ දැනුම් තිබුණේ. ඒ බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේලාට නොයෙකුත් දැනුම් තිබුණානේ. ඉතින් ඒ දැනුම් ලැබෙනව නැහැ කියන්නේ. නමුත් ඒ දැනුම ලැබෙන්නේ අර දැනුම නැති කිරීමේ අතුරුඵලයක් හැටියට. ඒක නිසා තමයි මම අර යෝගාභ්‍යාස ගැන වැඩි කියන්නේ. නමුත් සමත භාවනාව කළාත් ඔය කතන්දරේ කරගන්න පුළුවන්. හැබැයි ඒක අර නිවනට පොඩ්ඩක් බාධාවක් වෙන නිසා තමයි මම යෝගාභ්‍යාස ගැන වැඩියෙන් කිව්වේ. නමුත් කාට හරි ඕනනම් නිවන පොඩ්ඩක් පැත්තකට දාලා මේ වැඩේ කරගත්තට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක හොඳයි. මම නැහැ කියන්නේ. ඒක හොඳයි. මේ ක්‍රම දෙකටම පුළුවන්. ළමිත ඒ අර විදියට කරන අය ගැන මම දන්නවා ලංකාවේ. ලංකාවේ බෞද්ධ භාවනා කරන්නේ ධර්ම ලබා ගැනීම සඳහා නෙවෙයිනේ. ලංකාවේ බෞද්ධ භාවනා කරන්නේ භාවනා කිරීමෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නිවනනේ. එතකොට නමුත් යෝගාභ්‍යාස කරන අය යම් යම් දැනුමක් ලබා ගන්නවා. දැනුමක් ලබා ගැනීම සඳහා භාවනා කරනවා. ඒක නිසා තමයි මම යෝගාභ්‍යාස ගැන කතා කරේ. නමුත් කාට හරි වුණා සමත භාවනා කළා දැනුම ලබා ගත්තට මට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. දැන් ඔබතුමා දැනුම ලබා ගැනීමේ ක්‍රම තුනක් යෝජනා කරනවා. පළවෙනි එක තමයි මනස දියුණු කිරීම. ඊපස්සේ දෙවෙනි එක තමයි හරිම ආందోళනාත්මක. ඔබතුමා කියනවා මේ දෙවියන් සහ භූතයන් මාර්ගයෙන් දැනුම ලබා ගන්නවා මේ කියලා. ඒ කියන්නේ දැන් මෙතෙක් විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට හිමි වෙලා තිබ්බ තැන කපුවන්ට, කට්ටඩින්ට, සාත්තරකාරයන්ට ලබා දෙන්න කියලාද ඔබතුමා යෝජනා කරන්නේ? ඔව් ඔව් ඔව්. ඒකට පැහැදිලි උත්තරේ ඔව්. එක වචනයක් කියනවා උත්තරේ ඔව්. මොකද ඔය එක විද්‍යාඥයෙක්වත් මං ආයිසරයක් කියන්නම්. එක විද්‍යාඥයෙක්වත් කිසිම දෙයකට හේතුව දන්නේ නැහැ. නිකන් අහලා බලන්න. දැන් මං ඉස්සෙල්ලකේ ගුරුත්වාකර්ෂණය මේ පොල් වැටෙන එකට හේතුව ගුරුත්වාකර්ෂණය කිව්වට ගුරුත්වාකර්ෂණය නෙවෙයි. ඒක නිකන් පොඩි කතන්දරයක්. ඒකෙන් යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණාට ඒක නෙවෙයි හේතුව. අපි දැන් බටහිර වෛද්‍යවරයෙක් ගාවට ගියොත් එහෙම මම මේ ශල්‍යකර්ම ගැන නෙවෙයි කතා කරන්නේ. ශල්‍යකර්ම වලට ඒගොල්ලෝ මේ ප්‍රත්‍යක්ෂයෙන්නේ ශල්‍යකර්ම කරන්නේ. දැකලා මේ නොයෙකුත් දේවල් කරනවා. නමුත් බටහිර වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු නොවන මේ වෛද්‍යවරු ඒගොල්ලන් යම් යම් ප්‍රවාද මතනේ පදනම් වෙන්නේ. ඔය ප්‍රවාද එකක්වත් හේතු නෙවෙයි.
ඒකලා හේතු ඇතිර හිතාගෙන හිටියට ඒවා හේතු නෙමෙයි. ඒවා යම් යම් කතන්දර ටිකක්. ඒ කතන්දර ඒවල වෙනස් කරනවා. ඔය පුච්චරවත් බටහිර වෛද්‍ය විද්‍යාවේ කතන්දරේ වෙනස් වෙනානේ. මේ ඔයාගේ මේකට හේතුව මේකයි කියලා කියන තවට අවුරුදු 10ක් විතර ගියාට පස්සේ කියනවා ඒක නේ එහෙම නෙමෙයි කියලා වෙන එකක් කියන. ඉතින් ඒක ඒ හේතු නෙමෙයි. දැන් ඒතකොට මේකලා හේතු දන්නේ නැහැ. මේකලා නිකන් පොඩි කතන්දරයක් හදාගෙන තියෙනවා. ඒ කතන්දරය අනුව වැඩ කරනවා. මම ශල්‍ය වෛද්‍යවරුන් ගැන නෙමෙයි කියන්නේ. හරි ඉංජිනේරු ශිල්පය කරන අයත් ඒගොල්ලෝ ඉතින් මේ ආතපත ගාලා මෙහෙම පංචේන්ද්‍රයන්ට ගෝචර දේවල් ගැන නේ කරන්නේ. ඒ ගැන මගේ ප්‍රශ්නනේ ඒවත් බොරු තමයි. මගේ මේ මේක පංචේන්ද්‍රයන්ට ගෝචර දේවල් බොරු. පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන දේවල් පට්ටපල් බොරු. එතකොට මේ විද්‍යාඥෝ කරන්නේ පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන ඊනියා හේතු කතන්දර කියන එකනේ. තේවට මං කියන පට්ටපල් බොරු කියලා. දැන් ඒතෙන්ට යනවට වඩා අපිට මොහොතක් ලබා දෙන්න ආචාර්යතුමනි, අපි වෙලාව බලලා ඔබතුමන්ගේ අදහසට යමු. ඔව්. දැන් එතකොට දැන් ඔය දැනුම ලබා ගන්න විදි කීපයක් තියෙනවා. අපි කලාම සූත්‍රයේ කියන්නේ මේකෙන් දැන පරම්පරාවෙන් ආවට හරි හැසුවට හරි පොතපතක තිබුණාට හරි ওই විදිහට තර්කයෙන් හරි දැන් ඒව පැත්තකට තියන්නකෝ. සාමාන්‍ය විදිහට අපි ගත්තොත් එහෙම දැනුම ලබා ගැනීමේදී අපි ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. ආහන එකයි පොතේ තියෙන එක ඇරුණාම, එකක් තර්කයෙන් අනිත් එක ප්‍රත්‍යක්ෂයෙන්. දැන් තර්කයෙන් දැනුම ලබා ගන්න එක තමයි අර කතන්දර හදන එක. මොකක් හරි නිරීක්ෂණය කළා, ඒ නිරීක්ෂණයට හේතුවක් අපි දෙනවා. හේතුව අපේ කතන්දරයක්. අපි දන්නේ නැහැ මේක හේතුවද කියලා. මේක හේතුවක් නෙමෙයි, අපි කතන්දරයක් හදලා කියනවා මේක තමයි හේතුව කියලා. ඒකෙන් තර්ක කළා මේක පෙන්නනවා. ඒක තමයි තර්කයෙන් කතාව. අනිත් එක ප්‍රත්‍යක්ෂයෙන්. ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා මෙන්න මේක මෙහෙමයි කියලා. දැන් මම කියන්නේ මේකයි. අපිට දැන් මගේ මනස මට දියුණු කරගන්න පුළුවන් වුණොත් එහෙම අර හේතු හොයන්නේ නැතුව මට ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් ඇයි මම ලෙඩ වෙන්නේ කියලා. ඇයි මට අපි තුම පොඩි එම්බ්‍රිසාවක් හැදෙන්නේ හරි මාකාරි මේකට. ඒක ප්‍රත්‍යක්ෂයෙන් මන් දන්නවා. ඒක හේතුව නෙමෙයි. ප්‍රත්‍යක්ෂයෙන් මන් දන්නවා මෙන්න මේක තියෙනවා නම් මේක තියෙනවා. මේක තියෙනවා නම් මේක තියෙනවා. එච්චරයි. ඒක හේතුව නෙමෙයි. ඒ ආශ්‍රයෙන් මේක එනවා. දැන් මම භාවනා කළා මගේ මනසින් ආධ්‍යාත්මිකව මම ඒ තත්වයට ආවොත් එහෙම ඒක තමයි පළවෙනි ක්‍රමය. දැන් මට එන්න බැරි නම්, නමුත් මට පුළුවන් නම් එවැනි තත්වයකට පැමිණි අයෙකුත් සමග යම්කිසි සම්නිවේදනයක යෙදෙන්නට. ඔය තුන්වෙනි ක්‍රමයේ නේ දෙවෙනි ක්‍රමයේ. නෑ දෙවෙනි ක්‍රමයේ ඔබතුමා ආයෝජනා කරන්නේ දෙවියන් භූතයන් වෙනි. ඒ දෙවියන් භූතයන්ගෙන් ලබා ගන්නවා කියන්නේ දෙවියන් එක්කම මට කතා කරන්න බෑනේ දෙවියොත් එක්ක. ඒ දෙවියන් එක්කත් කතා කරන්ඩ ආධ්‍යාත්මිකව යම්කිසි තත්වයකට එන්න ඕන. අපිට ඔබතුමාට මම දන්නේ මට නම් බෑ දිව්‍යොත් එක්ක. මටත් බෑ. මටත් බෑ. ඒ වගේම මට එහෙම දෙවියන් සමග භූතයන් සමග සංනිවේදනය කරන්න පුළුවන් කියලා කෙනෙක්ව පිළිගන්නත් අමාරුවක් තියෙනවා ආචාර්යතුමනි. කොහොමද අපි පිළිගන්නේ? ඔව් ඒක තමයි. දැන් ඒක හරි. දැන් මේක ඒ දෙවෙනි ක්‍රමයේනේ මම තාම කියන්නේ. දෙවෙනි ක්‍රමය අනුව මට ශක්තියක් ලැබෙනවා නම් ඒ ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගන්න උදවිය සමග සම්නිවේදනය කරන්න. එතකොට මට අහගන්න පුළුවන් ඒක. දැන් මට එහෙමත් එකක් නැත්තම් මට සිද්ධ වෙනවා අර දෙවෙනි එක්කෙනෙක් එක්ක ගෙන් අහගන්න. දෙවෙනි එක්කෙනකින් අහගන්න මට සිද්ධ වෙනවා. ඒක තමයි තුන්වෙනි ක්‍රමය. මොකද්ද? දෙවියන් හරි භූතයන් හරි සමග සම්නිවේදනය කරන අපි ඒගොල්ලන්ට කපු මහත්තයා කියන්න පුළුවන්, කට්ටඩියා කියන්න පුළුවන්. ටිකක් සෞත් විදිහටනේ අපි කියන්නේ කට්ටඩියා කියලා. කට්ටඩි මහත්තයා කිව්වම මොකෝ වෙන්නේ? කපු මහත්තයා කියලා. ඒක පොඩි ගෞරවයක්ද මේ තැනත්තන්ට? මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට විතරයි මේ ගෞරව දෙන්න ඕනේ. මේ කට්ටඩි මහත්තුරන්ටත් ගෞරව දුන්නා මොකෝ වෙන්නේ? ඒගොල්ලෝ කෙලිම දිව්‍යොත් එක්ක සම්බන්ධ වෙන උදව් කියන්නේ සම්නිවේදනය කරන අයනේ. කොහොමද අපි ඒක පිළිගන්නේ ආචාර්ය? පිළිගන්නේ මම මට මගේ දැන් අරව පිළිගන්නේ මොකද? නෑ දැන් ඔවුන් කියනවා නිරීක්ෂණ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා. මොන විකාරයක්ද මොන ඒක? නෑ ඒක ඒක ආචාර්යතුමනි දැන් ඒක ඔබතුමා ඒක බැලුවත් මම බැලුවත් ඒක ප්‍රතිඵල එකයි. එක්ස්ට වයිට් ඉසෙට් තුන් දෙනාටම එකම ප්‍රතිඵලය. පිසුද? පිසුද? ඔබතුමාට මම එක්ස්රේ එකක් පෙන්නුවොත් එහෙම ඔබතුමාට බල්ලා කියන්න පුළුවන්ද මේක මොකද්ද කියලා?
කවුරු බැලුවත් එකයි වෙන්නේ නැහැ. නෑ නෑ මට බලලා කියන්න බෑ. ඒ වුණාට වෛද්‍ය විද්‍යාව පිළිබඳව අවබෝධය තියෙන තුන් දෙනෙක් කිව්වොත් බොදුරට එකයි. ඒ වෛද්‍ය විද්‍යාව ඒක අපි හදාරන්න එපැයි. ඒ පුහුණු අපිට ලබා දෙන්න. මට පුහුණුවක් ලබා දෙනවා එක්ස්රේ රූපය කියවන්නේ කොහොමද කියලා. ඒ රූපේ ඒ පුහුණුව ලබාගත් කෙනෙක්ගෙන් ඊට පස්සේ මං කියලා දැනගන්නවා. මට බෑ ඒක. ඒ ඔය ඔක්කොටම කියවන්න පුළුවන් උනායි කිව්වට ඔක්කොටම බෑ. දැන් ඔබතුමා යෝජනා කරන ක්‍රමය භයානක නැද්ද? නෑ භයානක නෑ. දැන් මට අද කියන්න පුළුවන් මට නාත දිව්‍යන් හෝ වෙනත් දෙවි කෙනෙකු සමග සම්නිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මට පුළුවන් සමාජය රවට්ටන්න. ඒක ඔබතුමා කියන දැනුම ලබා ගැනීමේ ක්‍රමය භයානක නැද්ද? දොස්තරලගේ දින මිනිසුන් කරවට්ටනද? ලංකාවේ දොස්තරලා වයිද කී දෙනෙක් මේ මිනිසුන් කරවට්ටනද මේ බෙහෙත් දීලා? ඒ දැන් මේ අවුරුදු 500යිනේ තාම මේ බටේර විද්‍යාව ඇති වෙලා 500කටත් අඩුයි. බටේර චින්තනය ඇති වුණේ ග්‍රීක යුදෙ චින්තනය ඇති වුණේ 1500න් පස්සේනේ. එතකොට ගැලීලියෝ හිටියේ 1600 ගණන් වල. එතකොට අවුරුදු 300-400 කතාවනේ. දැන් මේ 300-400ට ඉස්සලා මිනිස්සු හිටියානේ මේ ලෝකේ. උන් හිටියේ කොහොමද? උන් හිටියේ මේ ඔය භයානක ඔය කියන භයානක තත්ත්වයන් උඩනේ හිටියේ. මේ මිනිසුන් මේ දෙවියොත් එක්ක හරි කා එක්ක හරි සම්බන්ධ වෙලා ඒ විදිහට දැනුමක් නේ ලබා ගත්තේ. ඉතින් මේ මිනිසුන් මොකද වෙලා නැහැ මේ මට නම් ප්‍රශ්නේ මේ පෞගේ අවුරුදු 400 තමයි අපි ලෝකේ විනාශ කරමින් ඉන්නේ. මේ ඔක්කොම සම්පත් ටික නැති කරමින්. ඉතින් මේ දැන් මම එකක් කියන්නම්. දැන් අපි අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා. තවත් අවුරුදු 4ක් විශ්වවිද්‍යාලයට. තවත් අවුරුදු කීපයක් පශ්චාත් උපාධි කරනවා. ඔක්කොම අවුරුදු 25ක් විතර මේ වැඩේට යනවා. ඔය අවුරුදු 25න් පුහුණු කරන්න පුළුවන් අර විදියට තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්න. මේ රටේ ඉන්න මට හම්බ වෙලා තියෙන මේ මිනිස්සුන් මේ රටේ ඉන්නවා ඒ ආධ්‍යාත්මික ශක්තිය ඒ විදියට එක්කාට හරි දියුණු කරන්න පුළුවන් අය. හොඳ අපි ඒ අය පිළිබඳව කතා කරමු ආචාර්යතුමනි. ඉතාමත් කෙටි විරාමයකට අපට ප්‍රධාන පාලක මැදිරියට ආයතන ඔබතුමා විරාමයට පෙර ආතුව කියමින් සිටියේ තුන්වන පාර්ශ්වයක් මාර්ගයෙන් දැනුම ලබා ගැනීම පිළිබඳව කොහෙද ඔය කියන ඉන්නේ? අර පත්‍රවල තියෙනවා වරු තුනෙන් ගෙන්වා දෙමි, නීච කුල වශී ගුරුකම්, ඊට පස්සේ තව මොනවාද රොඩී දැහැනින්. ඔබතුමා කියන්නේ ඒ වගේ කට්ටියද? නෑ නෑ මම දන්නවා ප්‍රත්‍යක්ෂයෙන් මේගොල්ලන්ට යමක් කරන්න පුළුවන් කියලා. මම උදාහරණයක් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 ජනවාරි 8 වෙනිදා තරගයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මට කණ්ඩායම් තුනක් ඔය සම්නිවේදනය කරන්න දෙවියොත් එක සම්නිවේදනය කරන්න පුළුවන් කණ්ඩායම් තුනක් ඇවිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා පරදිනවා. මට පොඩි පැහැදිලි කරගැනීමක් අවශ්‍ය ආචාර්යතුමනි. දැන් ඔය කණ්ඩායම් තුන කියන්නේ මෙයි ජ්‍යෝතිර්වේදීන්ද එහෙම නැත්නම් ඇදුරන්ද එහෙම නැත්නම් කවුද මේ? මේගොල්ලෝ දෙවියොත් එක සම්බන්ධයි. දෙවියොත් එක්ක කතා කරන්න පුළුවන්, සම්නිවේදනය කරන්න පුළුවන් අය. මට පෙරේදත් හම්බුණා එක්කෙනෙක්. දෙවියොත් එක්ක සම්බන්ධ වෙලා මේවා කතා කරන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා. හැබැයි ඒගොල්ලන් ප්‍රසිද්ධියට එන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනනම් කවහරි පුරුදු කරන්නත් පුළුවන්. නමුත් අවාසනාවට මට ඒක පුරුදු කරන්න බෑ, මට පුරුදු වෙන්න බෑ. මොකද මට එච්චර මම සංසාරයෙන් එහෙම මේ වාසනාවක් කිනල නැහැ. මට ඒ වාසනාව නැති නිසා මට ඒක පුරුදු වෙන්නේ නැහැ. මට තියෙන්නේ අර බටීර පැත්තට පුරුදු වෙන එක විතරයි. නමුත් මේගොල්ලන්ට කරන්න පුළුවන්. මම මේ කියාගෙන ආයේ මේකයි. ඔව් නෑ, එතනට එන්න ඉස්සෙල්ලා දැන් ඔබතුමා කව පෙරේදත් හම්බුණයි කියලා. ඒ ඔබතුමා කොහොමද ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්නේ යාට දෙවියන් සමග සංවේදනය කරන්න? ඒගොල්ල කියන දේවල් හරි. ඒගොල්ලන් කියන දේවල් ගැන කියන දේවල් යම් යම් දේවල් ගත්තාම ඒවා පැහැදිලිව නිවැරදිව නිවැරදි කියන එක මම අදහස් කරන්නේ මේ නිවැරදි කියන මේ යථාර්ථයක් හැටියට වාස්තවිකයට නිවැරදි නෙමෙයි, සංගතව කියන්න පුළුවන් ඒක. එච්චරයිනේ, සංගතව යම් යම් දේවල් කියනවා. මම අර ඉස්සලා කිව්ව කතාව ඕකේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පරදිනවා කියන කිව්වා. අපි යෝක කියන්න ගියේ නෑ. මමත් ඉතින් හැබැයි කිව්වේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දිනනවා කියලා තමයි කිව්වේ. හැමදාම මාත් ගිහිල්ලා. නමුත් මොකද ඒක කවුල් කරන්න හොඳ නෑනේ. නමුත් ඒගොල්ලන් මට කිව්ව දේවල් ටිකක් තියෙනවා. දිනවන්න නම් ලංකාවේ මිනිස්සු ආධ්‍යාත්මිකව දියුණුවක්, ඒ කියන්නේ මේ යම්කිසි පින් අතේ වැඩ කරනවා කියලා මිනිස්සු කියන්නේ. ඒ වගේ දේවල් කරන්න ඕනේ. එහෙම කරොත් නම් අර මහින්ද රාජපක්ෂ මහත්මයා දිනවන තැනකට යන්න පුළුවන් කියලා. ඒක තමයි ඒගොල්ලන්ට දෙවියන්ගෙන් ලැබෙන පණිවිඩය. ඒක කිව්වා. ඉතින්
අපිට ඕක මේ මිනිස්සුන්ට කියලා මේ භාවනා කරවන්න බෑනේ. පින්ගතේ වැඩ කරවන්නත් බෑ. ඔබතුමාට හැබැයි පණිවිඩේ මහින්ද රාජපක්ෂ මහතාට කියන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඔක විශ්වාස කරන්නේ නැහැ මං කිව්වට. මහින්ද රාජපක්ෂ මහත්තයා මම කියන මහින්ද රාජපක්ෂ මහත්තයා මේවා ගැන මීට වඩා මේ විශ්වාස කිරීමේ තත්වයකට එනෝනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා සමාජයට මේ ජ්‍යොතිර්වේදින් පස්සේ යනවා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ මිනිසුත් ලංකාවේ ඉන්නවා. දැන් උදාහරණයක් හිටම තවත් උදාහරණයක් කියනනම් ඔය මහා ආන්දෝලනයක් ඇති කරපු ආසනික් වැඩේ. නාත දෙවියෝ සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේ නාත දෙවියෝ කියන නාත දෙවියෝම නෙමෙයි. නාත දෙවියන් විවිධ ස්වරූප වලින් එනවා. ඒ එනකොට මේ ප්‍රශ්නයට වග්වඩ රෝගයට මොකද්ද මේ වග්වඩ රෝගයේ මුල? මේ මගලන් කිව්වා ආසනික් කියලා. දැන් මේ වෙලා ටිකක් කලනේ. ඊටත් ඉස්සර ඉඳලානේ ඔය බටහිර විද්‍යාඥයෝ කියන මායි ලංකාවේ ඉන්න බටහිර විද්‍යාඥයෝ කියන අය මේ වග්වඩ රෝගයට හේතු හොයන්නේ. තාම හොයාගෙන තියනද මොනවාක්වත්? ලෙඩ්ඩු මැරෙන ඕගොල්ලෝ කියලා මනුසද්දරණේ එක එක දේවල් කරනවා. නමුත් ලෙඩ්ඩු මැරෙනවානේ. ලෙඩ්ඩු මැරෙන එකට මේගොල්ලන්ට විසඳුමක් තියෙනව නැහැ. අපිට තියෙන විසඳුමක්. ඒ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒකට විසඳුමක් නැති වුණාට සිංහල වේද ක්‍රම අනුව තියෙනවා. ඉතින් මම මේ කියන්නේ මේකයි. දැන් ඔබතුමා කියන දේශීය වේද ක්‍රමයේද පිළිමක් තියෙනවා? ඔව් තියෙනවා. මම ඒක කරලා තියෙනවා. ඒකයි මම කියන්නේ. මම මේ ප්‍රත්‍යක්ෂ කියන්නේ ඔබ සුවපත් වුණු රෝගීන් ඉන්නවා. ඔව් මම ගිහිල්ලා වේද මහත්යෙක් එක ගිහිල්ලා මහවිලච්චි උගලතර පළවෙනි සැරේ මනසද්දරණ ගිය මහවිලච්චි ඉස්පිරිතාලේනේ. ඔව්. ඒ රෝහලේ ඉන්න වෛද්‍යවරයා තමයි අපිට මෙතනත් මේ පංග්‍රාතු කළ දුන්නේ. මේ කවුද මේ චින්තක? එයා තමයි හාමුදුරන් අපි ගෙනිච්ච. එතන අපි වෙදකම් කෙරුවා. අවුරුදු එකහමාරක් විතර මං ඒ වෙද මහත්තයත් එක ගිහලා වෙදකම් කෙරුවා. ඒ වෙදකම් කෙරුවාට පස්සේ ලෙඩ හොඳ වුණා. දැන්ටත් ඒ වේද මහත්තයා ගාවට අනුරාධපුරේ සමහර අනුරාධපුරයට යන ඒ වේද මහත්තයා මම හිතන විදිහට මේ සතියකට වරක් හරි සති දෙකකට වරක් හරි මම ඒක හරියටම දන්නේ නැහැ ලෙඩ්ඩු එනවා. නමුත් ලෙඩ්ඩු ආවට මොකද හැම ලෙඩකටම එන්න බෑනේ. දුප්පත් මිනිස්සුනේ. බස් එකේ ගාස්තුව ගෙවා ගන්න බෑ. පස්සේ මම යෝජනා කෙරුවා ගිය ආණ්ඩුව තියෙන කාලේ අපි ජංගම වේද ගෙවල් ටිකක් ඔව් අපි එතනට එමු ආචාර්යතුමනි. ඊට ඉස්සෙල්ලා දැන් ඔය ආසනික් සම්බන්ධයෙන් හිලිදරව්ව කරේ නාත දෙවියන් කියලාද ඔබතුමා කියන්නේ? නාත දෙවියන් කියන්නේ මෙහෙමයි. දැන් ඔය නාත දෙවියන් නාත දෙවියන් කිව්වට නාත දෙවියන්ගේ එක ස්වරූපයක්. දැන් නාත දෙවියෝ කියන එකෙත් ප්‍රශ්න තියෙනවානේ. දැන් අර පිටියේ දෙවියන් විසින් නුවරට පළවා හරින ලද දෙවියෝද? එහෙම නැත්නම් මතු බුදු වෙනවයි කියන බෝධිසත්ව දෙවියෝද? ඔය කවුරුන් පිළිබඳවද ඔබතුමා ඔය නාත දෙවියෝ කියලා කියන්නේ? මම නාත දෙවියෝ කියලා කියන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුසසුන වහන්සේ. එතකොට එතුමාගේ විවිධ ස්වරූප තියෙනවා. මේ ස්වරූප මට ඕනනම් ඔබතුමාට එයින් එක්කෙනෙකු අඳුනලා දෙන්නත් පුළුවන්. හොඳ ඔබතුමා කැමති නම්. මං කැමති අඳුරගන්න. ඔබතුමාට දැන් පුළුවන්. දැන් බෑ. දැන් නම කියන්නේ නම කියන එක හොඳ නැහැ නේ. යාගෙන් අහන්න නැතුව. හරිද? නමුත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන අය ඉන්නවා. හොඳ නේද? ඔබතුමා කියන්නේ නාත දෙවියන්ගේ ස්වරූපයක්ද මට හඳුන්වලා දෙන්න පුළුවන් කියලා? නැත්නම් උන්වහන්සේ සමග සම්බන්ධතාව? සම්බන්ධතාව කියන්නේ උන්වහන්සේ සමග සම්බන්ධකම් තියෙන පුද්ගලයෙක්ව මට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබ මොකද නාත දෙවියොත් එක්ක සම්බන්ධ වෙන මටත් බෑ. මගේ ඉච්චර පිනක් නැහැ නේ. මම දන්නේ ඔබතුමාට පින තියෙන සමයට පුළුවන් වෙයි. නමුත් මට බෑ. හරි. එතකොට මට පුළුවන් වෙන්නේ නාත දෙවියොත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලයෙක්ව හඳුන්වා දෙන්න පමණයි. එතුමා මට කිව්ව තවත් දෙයක් මම කියන්නම්. හොඳ. එතුමා කිව්වා ඔය අලුත් පක්ෂය තියෙනවනේ. මම මේවා කියන්නේ මේ ප්‍රසිද්ධිය දැනගන්න. ඒක වැදගත් නිසා. අලුත් පක්ෂය කවරදාකවත් මේ 18 වෙනිදා අනුරාධපුරයේදී වඩම්මනවා කියලා හිතනවනේ. එළියට දානවා කියලා. ඔව්. එපයි කියලා. හොඳ මම කාටත් ඇහෙන්න කියන්නම්. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඇහෙන්න. 18 වෙනිදා නම් ඕක දාන්න එපා. ඊට පස්සේ දාස්සක දාන්න. එදා කොහෙත්ම හොඳ නැහැ කියන එක තමයි එතුමාලා අපිට කියන්නේ. නේද? මම මේ ප්‍රසිද්ධිය කිව්වා. අද කියන්න පුළුවන් මොකද මේ චන්දවයිගේ වැඩක් නෙවෙයිනේ. චන්දවයිද නම් කියන්න පුළුවන් ඔක පරදිනවයි කියන එක හරි නැහැ. නමුත් මේක කියන්න පුළුවන් 18 වෙනිදා නම් ඕක පක්ෂය එළියට දාන එක එදාට කරන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපන්දිනය වෙන්න පුළුවන්. උපන්දිනය වුණත් ඕක එදාට කරන එක හරි නැහැ. කෙරුවොත් එහෙම විනාශයක් කියලා කියන්නේ ඔය කියන දේවල් එකක්වත් හම් වෙන්නේ නැහැ. දැන් අර උදා ඔය අලුත් පක්ෂය ගැන කතා කරපු හින්දා අපි පොඩ්ඩක් මේ සාකච්ඡාව එහාට මෙහාට යනවා කමක් නැහැ. නෑ එහෙම තමයි යන්නේ. මේ දැන් ඔබතුමා එක් අවස්ථාවකදී මට මතක විදිහට මහමැතිවරණයට පෙර ආතුව තවත් කීප දිනක් එක්ක යනවා ජීඑල් පීරිස් මහත්තයාගේ ගෙදර. ගිහිල්ලා අලුත් පක්ෂයකින් ඡන්දිල්ලන්න කියලා යෝජනාවක් කරනවා.
පොදුජන එක්සත් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දය ඉල්ලන්න එපා, අලුත් පක්ෂයකින් ඉල්ලන්න කියලා යෝජනාවක් කරනවා. මේත් එහෙම මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් විසින් කියන ලද යෝජනාවක්. ඒක නම් අදෘශ්‍යමාන බලවේගයක් නෙවෙයි, ඒක මගේ මේ දේශපාලන ඉවත් එක්ක මට ආපු එකක්. ඒ කියන්නේ මගේ සමහර දේවල් මම කියන්නේ මගේ විශ්ලේෂණයෙන්, දේශපාලන විශ්ලේෂණයෙන් මම කියන දේවල් තියෙනවා. බටහිර ක්‍රමයට ගහන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි බටහිර ක්‍රමය අනුගමනය කළා. ඒක මොකද දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැනේ දෙවියොත් එක්ක මේ කතන්දරේ. ඒක විශ්වාස කරන නමුත් බටහිර විදියට විශ්ලේෂණය කළා කිව්වොත් එහෙම මිනිස්සු ටිකක් බලන අය ගැන. ඉතින් අරක කිව්වට මිනිස්සු පිළිගන්නේ නැහැ. ඉතින් මම මේකත් පාවිච්චි කරනවා. මම මොකද අතෙන් මේ රටේ මිනිස්සු ඔක්කොම එතෙන්ට එනකන් බටහිරට අභියෝග කරන්න පුළුවන් එකම විදිය තමයි බටහිර ක්‍රමයටම අභියෝග කරන එක. මේක මම කරනවා. මේක දිගටම කරනවා. මම මැරෙනකනුත් කරනවා. ඒ අතර මම අරකට ඒගොල්ලන්ට සම්පූර්ණ සහාය දෙනවා. ඒක වැඩි කරන්න, ඒක ගැන යම් කිසි විශ්වාසයක් ඇති කරන්න මිනිස්සු ගාව. ඒකත් මම කරනවා. ඉතින් මේක මම කිව්වේ මගේ දේශපාලන විශ්ලේෂණිය අනුව අලුත් පක්ෂයක් හදන්න කියලා. නමුත් ඒක හැදුවේ නැහැ නේගොල්ල. ඒ හැදුවා නම් අද ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන කරන ලැතවිල්ල ඒක කෙරෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන් මහින්ද රාජපක්ෂ මහත්තයා සමහරට දිනන්නත් තිබුණා, අගමැති වෙන්නත් තිබුණා, අඩුම තරමේ විපක්ෂ නායක වෙන්න තිබුණා. ඒ ජීල් පිරිස් පාත් ඒක ඇහුවේ නැහැ. ජීල් පිරිස් පාත් එතන තවත් කීප දෙනෙක් එතන හිටියා. ඒගොල්ලන් ඇහුවේ නැහැ. ඉතින් දැන් අදාරියේ පක්ෂ හදන එක හොඳයි. නමුත් එතනත් මට කියන්න තියෙන පක්ෂ ආදන එක හොඳයි. නමුත් පක්ෂය එළියට දාන නම් එපා. මේ ඔය 18 වෙනිදා 18. ඒ වගේම මේ මම පැහැදිලිව කියන්න විවෘතවම ජීඑල් පිරිස් මහත්තයාව తాවකාලික පුද්ගලයෙක් වෙන්න ඕන. ඊට වඩා නම් කරන්න බෑ. මොකද ඔය පක්ෂයේ නායකයා වෙන්න ඕන, සභාපති නායකයා දෙන්නා. ජාතිකත්වය ඊට වඩා තියෙන එක්කෙනෙක් වෙන්න ඕන. ජීඑල් පිරිස් මහත්තයාට එච්චර ජාතිකත්වයක් තියෙනා කියලා මම හිතන්නේ. ජාතිකත්වය කියලා ඔබතුමා අදහස් කරන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය. සිංහල බෞද්ධ ජාතිකත්වය. ඔව්, ඔබතුමා ඇයි එතුමාට එහෙම නැහැයි කියන්නේ? ටයි කෝට් අඳිනේ. නෑ නෑ නෑ, ටයි කෝට් එක නේ ප්‍රශ්නේ. ටයි කෝට් එක දැන් මේ කවුද මේ ඇඳුමේ නේ ප්‍රශ්නේ තියෙන්නේ. එතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ එතුමා හිතන විදිය. එතුමා මේ ළඟදිත් සමගාමී ලැයිස්තු ඉවත් කරන්න කියලා ලියුමක් දුන්නා. මේ දැන් මාස දෙකකට විතර ඉස්සෙල්ලාම හිටනේ සමගාමී ලැයිස්තුව ඉවත් කරන්න කියලා ලියුමක් දුන්නා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙන සමගාමී. ඉතින් එවැනි මහත්මයෙකුට ජාතිකත්වය අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඒක පස්සේ ඒකට ඒක මේ ඉල්ලාස් කරගන්න වුණා. මොකද ඒකාබද්ධ විපක්ෂය අනිත් අය ඒකට විරුද්ධ වුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා ඒක කිව්වනේ, කිව්වා අනිත් එක. මං අහන්නේ ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක් නැතුවද කිව්වේ? මන් දන්නේ නැහැ කොහොම කිව්වද කියලා. කොහොම හරි කිව්වා, නමුත් අස් කරගත්තා. ඉතින් මේ වගේ එයාගේ ඉතිහාසයත් එක්ක බැලුවාම මට කියන්න පුළුවන් එයාගේ ජාතිකත්වය මදි කියලා. මේ වගේ පක්ෂයක සභාපති වෙන්න තරම් ඒක මදි කියන එක තමයි මට කියන්න පුළුවන්. ඉතින් ඒක තාවකාලිකව කමන්නේ නැහැ. හිටියට තාවකාලික ඉඳලා පස්සේ ඒක වෙනස් කරගන්න බැරිය. මොකද මට තේරෙනවා, මොකද මේ ඕකට മന്ത്രി කෙනෙක්ව දාන්න බෑනේ. മന്ത്രി කෙනෙක්ව දැම්මොත් එහෙම ශ්‍රීලංකාමහෝසි වෙනවා. හරි, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ తాවකාලිකව දැම්මට ගමන්නේ නැහැ. නමුත් දිගු කාලීනව නම් ඔක හොඳ දෙයක් නන් නෙමෙයි. ඒක මට කියන්න පුළුවන්. ඒක නෙමෙයි අපි කතා කරගෙන ඉන්නේ. දැන් 2016 ඔක්තෝබර් 25 වෙනිදා අපි අර නාත දිව්‍යන්ගේ ප්‍රශ්නෙට එන්න ඕනේ. ඒක හරිම රසවත්, මං හිතන බොහෝ දෙනා කතා නොකරන ද. ඊට කලින්ද ඔබතුමා ওই ජාතිකත්වය ගැන කතා කරපු හින්දා 2016 ඔක්තෝබර් 25 වෙනිදා ඔබතුමාගේ Facebook ගිණුමේ ඔබතුමා ලියනවා ජාතික චින්තනයත් විජාතික සංකල්පයක් කියලා. ඊට පස්සේ ඔබතුමා ජාතිකත්වය පිළිබඳව කතා කළා. ඔව්, ඒක හරි. දැන් ඔකට මම කොහොමද උත්තර දෙන්නේ? දැන් මේ මමත් ජාතික චින්තනයේ ඉන්නවා හැටියට තමයි යන්නේ. ඔබතුමාව හඳුනගන්නේ ජාතික චින්තනයේ පතාක යෝධයෙක්. නෑ නෑ නෑ, අනේ නෑ අනේ නෑ. හොඳ, ජාතික චින්තනයේ පතාක යෝධෙන්නේ මම. මගේ සංකල්පේ චින්තනය කියන එක. මගේ ලෝකේ ජාතික චින්තනයක් නැහැ. මගේ ලෝකේ තියෙන චින්තනය කියන සංකල්පය අවුරුද්දයකට ඉස්සෙල්ලා ගුණදාස අමරසේකර මහත්මයා තමයි ජාතික චින්තනය කියන අදහස සමාජගත කරුවේ. එතුමා යම්කිසි ලියවිල්ලක් දැකලා
අන්ද්‍රේප් කියලා මිනිස්සෙක් ලියපු ඒවිල්ලක කියලා තිබුණා. රුසියාවේ විප්ලවය සිද්ධ වුණේ මාක්ස්වාදී අනුව නෙවෙයි, රුසියන් නැෂනල් තෝට් එක, නැෂනල් තෝට් එක. ඒක තමයි එතුමා පරිවර්තනය කරුවේ ජාතික චින්තනය කියලා. ඒ වගේ මේ දැන් ඔබතුමා ඔක ආපු නිසා මම මේ කියන්නේ, මෙතනදී මම ඔබ කියන්න හිටියේ නෑ කොහොමවත්. ඊට පස්සේ මේ දැන් මේ ළඟදි පොතක් ලිව්වනේ, මොකද්ද සබ්බැත්ත රාජ්‍ය කියලා. ඒ පොත ලියලා තියෙන්නෙත් මාටින් යක් කියලා මිනිස්සෙක්. එයා පොතක් ලියලා තියෙනවා චීනයේ තියෙන සබ්බැත්ත රාජ්‍යයක්, එහෙම නැත්නම් මේ කත සිවිලිසේෂනල් ස්ටේට් කියලා. ඉතින් එයා සભ્યත රාජ්‍ය කියලා, චීනයේ සભ્યත රාජ්‍ය කියලා කියපේ ගැන මගේ කිසිම මේ පැහැදීමක් නැහැ. මොකද චීනයේ මේ සભ્યත්වය තාඕවාදී මත මිසක් කොන්ෆියුෂස් මත ඇති වෙච්ච එකක් නෙවෙයි. ඒ කොහේ හිටි වෙතත් ඒ එතුමා ඒක ගත්තේ ඒකෙන්. ඉතින් මම ඒකයි ඔය ගිව්වේ මේම විජාතික සංකල්ප ගැන අදහස් කරේ ඒක නැතු වෙන එකක් නෙවෙයි. මම ගුණදාස සමරසේකර මාත්‍යම් මේ අගෞරව කිරීමක් ඒව නෙමෙයි එතුමා. ඉතින් මේ යම් යම් දේවල් වෙලා තියෙනවා, ඒවට අපි ගෞරව කරන. ඉතින් අදහස් ඇවිල්ලා තියෙනවා එතුමාට. මම වැඩියම සැලකන්නේ අර ධර්මපාලතුමා ගැන කියපු දේවල්. ඒවට තමයි මම ඇත්තටම වැඩියම සැලකන්නේ එතුමාට. එතුමා ධර්මපාලතුමාවගේ සහ එතුමාගේ දර්ශනය, එතුමාගේ දැක්ම පිළිගන්නවද? සිහයන ප්‍රමාණයකට පිළිගන්නවා. ඒ වුණාට දැන් එතුමා ඕල්කට්තුමා ඇසුරු කරපු කෙනෙක්. මුදුම සමහර වෙලාවට සමහර බෞද්ධයන් ඕල්කට් බෞද්ධයෝ කියලා හැල්ලුවට ලක් කරනවා. හැල්ලුව නෙමෙයි මේ අපහාසයට ලක් කරන්න ඕන. මේ මොකද මේ බෞද්ධයෝ ඕල්කට් බෞද්ධයෝ අතර තියෙන වෙනස ආචාරතුමා? ධර්මපාලතුමා ඕල්කට් බෞද්ධයෙක් නෙවෙයි. ඕල්කට්තුමා එක්ක හැසිරුණාට, ඕල්කට්තුමා එක්ක ගමන් බිමන් ගියාට එතුමා පස්සේ කාලෙකදී ඕල්කට්තුමාට විරුද්ධ වුණා. ඕල්කට්තුමා මේ පටන් ගත්ත පත්‍රය තිබුණානේ සරසවි සඳරැස කියලා. ඕල්කට්තුමා ඒකට විරුද්ධ මේ ධර්මපාලතුමා ඒකට විරුද්ධව සිංහල බෞද්ධ පත්‍රය පටන් ගත්තා. මේ දෙන්න එක්කෙනෙක් නෙමෙයි, මේ දෙන්න වෙනම චරිත දෙකක් සහ ඒ දෙදෙනාගේ ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණා. ඕනම් ගිල කියවන්න පුළුවන් දැන්ට වුණත් මේ පරණ සිංහල බෞද්ධ පත්‍රය අරගත්තොත් එහෙම ජාතික ලේකනාගාරයට ගිහිල්ලා මේ දෙන්නගේ ගැටුම මොකද්ද කියන එක. මං ඕල්කට් බෞද්ධය කියලා කියන්නේ ඕල්කට්තුමා මේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ලංකාවට පැමිණුණේ මේ එතුමා මේ ප්‍රතිස්තන්තවාදියෙක්නේ. ප්‍රතිස්තන්තවාදියෙක් හැටියට තමයි ආවේ. ඊට පස්සේ එතුමාට බ්ලැවට්ස්කි මැතිණියත් එක්ක හව වෙලා ඔය මේ පරම විඥානාර්ථවාදී අදහස් තිබුණා. එතුමා ඒ විදිහට ගත්තා බෞද්ධෙක් නෙමෙයි. මෙහෙට ඇවිල්ලා අර කාලේ පන්සලට ගිහිල්ලා පන්සල් සමාදන් වෙච්ච එක වෙනම කතාවක්. නමුත් එතුමා මෙහාට ඇවිල්ලා ඒ ඇතිකරේ පරම විඥානාර්ථවාදී බෞද්ධයක්නේ. පරම විඥානාර්ථ දැන් ඇතිකරපු මේ සංගමයක් BTSනේ. ඔය ඉස්කෝල පටන් ගත්තේ BTS. BTS කියලා කියන්නේ බෞද්ධ බුද්ධිස් තියෝසොෆිකල් කියන එකනේ. එතකොට බෞද්ධ පරම විඥානාර්ථවාදී සංගමය. බෞද්ධ පරම විඥානාර්ථවාදයක් වෙන්නේ මේ පරම විඥානාර්ථවාදී කියන්නේ මේ බ්‍රහ්මන් ගැන කතාවක් නෙමෙයි කියන්නේ. හරිද? පරම විඥානය කියලා කියන එකක් තියෙනවාද බුද්ධ ආගමේ? පරම විඥානයක් නැහැ බුද්ධ ආගමේ. බුදු දහමේ මෙහෙම එකක් නැහැ. ඉතින් මෙයා මේක කල්පනා කරා. මෙයාගේ ඒ බෞද්ධකමක් තිබුණේ අර බ්ලැවට්ස්කි මැතිණියගෙන් ලබාගත්ත ඒ පරම විඥානාර්ථවාදී බෞද්ධකම. එතුමාගේ සිංහලකමක් තිබුණේ නැහැ. මෙන්න මේකයි මම ඕල්කට් බෞද්ධයෝ කියලා කියන්නේ. සිංහලකම නැතුව බෞද්ධකම විතරක් තියෙන අයට තමයි මම ඕල්කට් බෞද්ධයෝ කියලා කියන්නේ. මම බෞද්ධයෝ කියලා જાතියක් අඳුරන්නේ. මම කියන්නේ සිංහල බෞද්ධයන් සහ ඕල්කට් බෞද්ධයන්. සිංහල බෞද්ධයෝ තමයි අපි. මම දන්නේ මම නම් සිංහල බෞද්ධෙක්. හරි. එතකොට මම බොහොම ආඩම්බරෙන් කියන්නේ මම සිංහල බෞද්ධෙක් කියලා. ඒ සිංහල බෞද්ධකම මගේ සිංහලකමක් තියෙන බෞද්ධකමක් තියෙනවා. ඕල්කට් බෞද්ධයන්ගේ සිංහලකම නැහැ, බෞද්ධකම විතරයි තිබුණේ. දැන් සංසන්දනය කරන්න ඕල්කට්තුමා සහ ලංකාවට පැමිණි මහින්ද හාමුදුරුවෝ. හොඳයි, අපිට මේ කෙටි විරාමයකට ආ යුතුයි. අපි මේ සංසන්දනය කරමු ආචාර්යතුමනි, විරාමෙන් අනතුරුව. අපි අද 360 රැඳී සිටින්නේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා සමගින්. විරාමයට පෙර ආතුව ඔබතුමා කියාගෙන ආවේ හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා සහ ටිබෙට් ජාතක ඉස් මහින්ද හිමියන් යම්කිසි සංසන්දනයකට ලක් කරමින්. දැන්
පිබ්ජාතිය කියලා අපි කියනාට උන්වහන්සේ සීකිම් එස් මහින්ද කියන්නේ සීකිම් මහින්ද. එතට සීකිම් මහින්ද ඉතින් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා එතුමා ඊට පස්සේ උන්වහන්සේගේ සීකිම් කමක් තිබුණෙත් නැහැ. ටිබෙට් කමක් තිබුණෙත් නැහැ. උන්වහන්සේ සිංහල වුණා. උන්වහන්සේ හොඳ සිංහල බෞද්ධ හාමුදුරු නමක් බවට පත් වුණා. ඒ කියන්නේ උත්පත්තියෙන් නෙමෙයි. මේක සිංහල බෞද්ධ සංස්කෘතියට එන්නේ උත්පත්තියෙන් විතරක් නෙමෙයි. සංස්කෘතික අවශෝෂණය වෙලා සංස්කෘති උරාගෙන එමත් වෙන්න පුළුවන්. උන්වහන්සේ මෙහාට ඇවිල්ලා අපිට නිදාසේ මන්ත්‍රය නොයෙකුත් දේවල් අපිට කවි ලියලා දුන්නානේ. නිදාස ගැන කතා කරුවා. තුපේ ඇස් ගෙඩි වලට එන ගහලා සිහලුන්නේ කියලා ඇහුවානේ. දැන් උන්වහන්සේ සහ ඕල්කට්තුමා අතර තියෙන වෙනස මේක. ඕල්කට්තුමා කවදාකවත් සිංහලෙක්ුණේ නැහැ. සිංහල සංස්කෘතියට එතුමා මේ ආවේ නැහැ. එතුමා දිගින් දිගටම මේ ඇමරිකන් වර්ගයේම තමයි හිටියේ. ඒ ජාතියේම තමයි හිටියේ. මගේ සංස්කෘතිය ඒක. නමුත් අර පරම විඥානාර්ථී බෞද්ධකමකුත් තිබුණා. ඉතින් ඒ සංසන්දනයෙන් පේන්නේ ඕල්කට් බෞද්ධයෝ සිංහල බෞද්ධයන්ට වඩා වෙනස් කොටසක්. ඒ ඕල්කට් බෞද්ධයෝ තමයි අපෙන් ඇහුවේ සිංහල බෞද්ධයන්ට බෞද්ධයන්ට යුද්ධ කරන්න පුළුවන්ද කියලා. යුද්ධ කරන එක හරිද? මේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා නේද? පන්සිල් දාගෙන යුද්ධ කරන්නේ කොහොමද? ඔයගේ ඒවා ඇහුවේ ඕල්කට් බෞද්ධයෝ. මේ දැන් ඕල්කට් සිංහලකම නැති කරගත්ත බෞද්ධයෝ. සිංහල බෞද්ධය කවදාකවත් ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මොකද සිංහල බෞද්ධයන්ගේ උරුමය එන්නේ ගැමුණු රජුරන්ගේ ඉඳලා. ඒ ඔබතුමා මටත් ඕල්කට් බෞද්ධයෙක් කියලා එහෙම චෝදනා කරන්න එපා. දැන් නෑ නෑ දැන් ඇත්තටම බුද්ධාගම කෙනෙක් එහෙම සිංහල ජාතියට විතරක් ලඝු කරලා සලකන්න පුළුවන්. නෑ නෑ බෑ. බුද්ධාගමනේ කිසිම දෙයක් එහෙම ලඝු කරන්න බෑ. ක්‍රිස්තියානි ලඝු කරන්න පුළුවන්ද? බෑනේ. නමුත් මොකද බුද්ධාගම මිනිස්සු කතා කරන මිනිහා බුද්ධාගම විතරක් කතා කරන්නේ. බුදු ක්‍රිස්තියානියත් ලඝු කරන්න බෑ. කිසිම දෙයක් ලඝු කරන්න බෑ. නමුත් මම මේ කතා කරන්නේ බුද්ධාගම ගැන නෙමෙයි, බුදු දහම ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ සිංහල බෞද්ධකම ගැන. අපි බුරුම බෞද්ධයෝ නෙමෙයි. අපි චීන බෞද්ධයොත් නෙමෙයි. එක එක ජාතිය බෞද්ධයෝ ඉන්න පුළුවන්. රෝමානු කතෝලිකයෝ ඉන්නවා. එංගලන්තේ ඉන්න ක්‍රිස්තියානි, ඇංග්ලිකන් ක්‍රිස්තියානිකාරෝ. මේ ඔක්කොම එකම දෙවියන් වහන්සේ ගැන්නේ අදහන්නේ. ඒ ප්‍රභේද තියෙනවානේ. ඒ ප්‍රභේද වගේ මේ එකම බුදුදහමට ගරු කරන, එහෙම නැත්නම් මේ නිවන් බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සු ටික සංසාරයේ සැරිසර නිවන් බලාපොරොත්තුෙන් සංසාරයේ සැරිසරන මිනිස්සු එක එක සංස්කෘතීන්වල ඉන්නවා. මම මේ බුද්ධාගම සිංහලයන්ට විතරක් කියන එකක් නෙවෙයි මම මේ කියන්නේ. එහෙම එකක් නෙවෙයි. මම මේ කතා කරන්නේ බෞද්ධයන් වූ සිංහලයෝ ගැන. සිංහල බෞද්ධයෝ ගැන. සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන මම මේ කතාන්නේ. මාගේ ප්‍රශ්නය ඕල්කට්තුමා සිංහල බෞද්ධ සංස්කෘතියට අවතීර්ණ වුණ නැති එක. ඒකයි මගේ ප්‍රශ්නේ. මහින්ද හාමුදුරුවෝ එහෙම ආවත් ඕල්කට්තුමා ආවේ නැහැ. ඉතින් ඕල්කට්තුමා අර සිංහලකම නැති නිසා නිකම් මේ බොරු ජාත්‍යන්තර බෞද්ධකමක් නැති වෙන. ජාත්‍යන්තර බෞද්ධය ලෝකේ නැහැ. එහෙම ආයේ නැහැ. මොකක් හරි සංස්කෘතියක ඉන්න එපැයි. මේ එක්ක ඉංග්‍රීසි බෞද්ධ හරි කමන්නේ, ඉංග්‍රීසි බෞද්ධ වෙන්න ඕනේ. නමුත් නිකම් බෞද්ධ වෙන්න බෑ. ඒකයි මගේ මේ විවේචනේ ඒකයි. ඉතින් මේ ලංකාවේ සමහර බෞද්ධයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන් අර බෞද්ධකම ජාත්‍යන්තර බෞද්ධකමක් විතරක් අරගෙන අපෙන් එක එක බොරු ප්‍රශ්න අහනවා. දැන් ඔබතුමාට එල්ලවන ප්‍රධානම චෝදනාව තමයි ඔබතුමා ජාතිවාදියෙක් කියන එක. ඒ චෝදනාව පිළිගන්න? නෑ, මම පිළිගන්නේ මම ජාතිකවාදියෙක්. ජාතිවාදයක් කියලා කියන්නේ මොකටද? මම දෙමළ ජනතාවගේ හරි මුස්ලිම් ජනතාවගේ හරි වෙනත් ඉංග්‍රීසිකාරයෙක්ගේ හරි එයාගේ සංස්කෘතියට එහෙම නැත්නම් එයාගේ ජනවාර්ගිකත්වයට අපහාස කළත් නැහැ, අකුලෙලලත් නැහැ. එයාගේ සංස්කෘතික වටිනාකම ආරක්ෂා කිරීමටත් මම ඉදිරිපත් වෙනවා. මම ජාතිවාදියෙක් වෙන්නේ කොහොමද? නමුත් මේ රටේ සැබෑ ජාතිවාදීන් තමයි සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා නොදීම සඳහා ක්‍රියා කරන පුද්ගලයා. අන්න ඒගොල්ලෝ ජාතිවාදීව. මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැනක් තියෙනවානේ. ඒ හිමි තැන විශේෂත්වයක් තියෙනවා. ඒ පුරු කතන්දරේ මම විශ්වාස කරන්නේ මොකද්ද මේ නිජභූමි නිතරන්නේ බහු සංස්කෘතික කතාව පිළිගන්නේ මම. ලෝකයේ හැමතැනම හැම රටකම විවිධ සංස්කෘතීන් වල මිනිස්සු. ඔබතුමා ලංකාව බහුජාතික, බහුආගමික, බහුවාර්ගික රටක් කියලා පිළිගන්නේ? නැහැ, පිළිගන්න ඒක අර්ථයකින්.
එක අර්ථයකින් පිළිගන්න මේක එක එක ජාතිය මිනිස්සු ඉන්නවා එක එක ජනවර්ගවල මිනිස්සු ඉන්නවා එක එක සංස්කෘතියින්වල මිනිස්සු ඉන්නවා එක එක ආගම්වල මිනිස්සු ඉන්නවා ඒක හරි ඒ අර්ථයෙන් ගත්තොත් බහු සංස්කෘතික රටක් නමුත් ඒකෙන් මම කියන්නේ නැහැ මේ සෑම සංස්කෘතියක්ම සමානයි කියලා අන්න එතන තමයි මගේ වෙනස තියෙන්නේ සෑම සංස්කෘතියක්ම සමාන වෙන්නේ නැහැ ඕනම රටක ලෝකේ ඕනම රටක් අරගෙන බලන්න අපි එංගලන්තේකම අපි ඕනටත් වඩා දන්න රට එංගලන්තේ මොකද්ද සංස්කෘතිය එංගලන්තේ සීගන මිනිස්සු ඉන්නවා එංගලන්තේ චීන මිනිස්සු ඉන්නවා අරාබිකාරි නරමුන් ඉන්නවා ඔක්කොම ඉන්නවා මොකද්ද ඒකේ ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් සංස්කෘතිය ඉංග්‍රීසි ඇංග්ලිකන් සංස්කෘතිය බහු සංස්කෘතික මිනිස්සු හිටියට එංගලන්තයේ රජුරෝ වෙන්න පුළුවන්ද වෙන සංස්කෘතික මිනිහෙකුට වෙන ආගමක මිනිහෙකුට බෑ එංගලන්තයේ රජින තමයි එංගලන්තයේ ඇංග්ලිකන් පල්ලියේ නායකයා ඒක හැටි මේ එතන මේ ගීයක් මේ නායකයා එංගලන්ත පල්ලියේ නායකයා රජින එලිසබෙත් එතකොට දැන් ඒ රටේ ප්‍රධාන සංස්කෘතිය විතර නෙවෙයි ඒක අධිපතිවාදී සංස්කෘතිය ලංකාවෙන් යන මිනිස්සුන්ටත් පාස්කු විතර හදන්න වෙනවා නත්තල් ගස් හදන්න වෙනවා ඒ සංස්කෘතියට යන්න වෙනවා එතකොට ඒ සංස්කෘතිය තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ ඒ සංස්කෘතිය ඉන්න ගමන් වෙසක්දාට නෙවෙයි වෙසක්දාට පස්සේ එන ඉරිදාට පන්සල් යන්න පුළුවන් මොකද වෙසක්දා නිවාඩුවක් නැහැනේ එංගලන්තේ වේබ්බේජ් ආත්‍යන්තර පුරු කතන්දර කිව්වට එංගලන්තේ වෙසක්දාට නිවාඩුවක් නැහැ ඉතින් ඒ මිනිස්සු බලන් ඉන්න ඕන වෙසක්දා පහුවෙලා එන ඉරිදා එනකන් පන්සල්ට යන්න එතන එහෙම එහෙම එකක් නැති නේ බහු සංස්කෘතියක් තියෙනනේ අඩු ගන්න සිංහල මේ බෞද්ධයන්ට වෙසක් දවසේ නිවාඩුවක් දීපන් එහෙමත් නැහනේ එතන තියෙන ප්‍රධාන සංස්කෘතියක් තියෙන අධිපතිවාදී සංස්කෘතිය ඊ රටේ විතරක් නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ මේකයි ලංකාවේ අධිපතිවාදී සංස්කෘතිය මොකද්ද ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතිය අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතිය අපේ ජනමාධ්‍ය ක්‍රියා කරන ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතිය මේ හැම එකක්ම අපි ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතිය කරන මෙතන අධිපතිවාදී සංස්කෘතියක් තියෙනවා මුළු ලෝකෙටම දැන් මම ඒ අධිපතිවාදී වෙනනේ ඒක පැහැදිලි නෑ ආචාර්යතුමා මොකද්ද අපි ඉගෙන ගන්නේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතියෙන් කියන්නේ ඔබතුමා කොහොමද ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට කියලා කියන්නේ ඔබේ ජනමාධ්‍යයේ ඉගෙන ගන්නවා තියෙන්නේ ප්‍රවාද ආරාමය නොයෙකුත් දේවල් කවුරු හදපේ වදේව එහෙම කවුද හදලා තියෙන්නේ ඒ අර්ථයෙන් ඔබතුමා කියන එක හරි එඩ්මන් රණසිංහ මම ඒ ප්‍රවීණ ලංකාදීප කතෘතුමා ඒගොල්ලන් කියනවා මේක ඒගොල්ලෝ නෙවෙයිනේ හදලා තියෙන්නේ හරි එතකොට දේශපාලන විද්‍යාවේ කවුද ප්‍රවාද හදලා තියෙන්නේ ලංකාවේ ඉන්න දේශපාලන විද්‍යාඥයෝ කියලා කියන මිනිස්සුද නෑනේ ඔය ඉන්නවනේ කොච්චරත් ලංකාවේ දේශපාලන විද්‍යාඥයෝ කියලා එක මේ විශ්වවිද්‍යාලවල එක්කෙනෙක් හදපු දෙයක් මට කියන්න අපි ඉගෙන ගන්න එක මම ඉතින් ගණිතය භෞතික විද්‍යාව ඉගෙන ගත්තනේ ඉගෙන ගත්තේ මම කවදාක්වත් ගුණවර්ධනගේ ප්‍රවාදයක් ඉගෙනගෙන නැහැනේ ගුණවර්ධනගේ ප්‍රමේය හරි යසවතිගේ ප්‍රමේය හරි යසවතිගේ ප්‍රේමය නම් දැන් කවුරුත් දන්නා නම් යසවතිගේ ප්‍රමේය කවුරක්වත් දන්නේ නැහැ හොඳ ඉතින් ඒකත් එක්ක බැලුවාම මේ අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි කතන්දරයක් ඉංග්‍රීසි සංස්කෘතියේ මේ දැනුම ඉතින් ඒ දැනුම ඉතින් දැන් අපි දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරපේ කට්ටඩි මහත්තුරු ගැන දැන් ඒවා මිත්‍යා හැටියට අපි සැලකන්නේ සාමාන්‍ය දැන් මම නම් එහෙම සැලකන්නේ නැහැ නමුත් මේ මිත්‍යා හැටියට සැලකන්නේ මොකක් නිසාද අර ඉංග්‍රීසි ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් අපිට උරුම කරලා තියෙන දේවල් නිසා ඒවා අනුව මේ විද්‍යාත්මක නොවන දේවල් කියලා මේව පැත්තකට දාලා මේ ඒවා මිත්‍යා හැටියට සැලකනවා ඔබතුමා ඉබ්‍රාහම් ටී කෝර් දකින්නෙත් එහි නියෝජිතෙක් විදිහට අපොයෝ ලංකාවට මහා විශාල විපතක් කරව මිනිහෙක් හැටියට මම ඉබ්‍රාහම් කෝර් දකින්නේ ඒ බොරු චින්තනයක් ඇත්තේ බොරු විද්‍යාත්මක චින්තනයක් පැත්තට මේ ලංකාව ගෙනියන්න වැත්තත් කර වාසනාවකට ගෙනියන්න බැරි වුණා ගෙනියන්න තත් කර මිනිහෙක් හැටියට සහායපැතිම් ඔය මධ්‍යම පන්තියේ ටික දෙනෙක් කොහමද උවට අහු වෙනවා ඒ මිනිස්සු මේකට අහු වෙලා ඉතින් ඒගොල්ලන් එතනට ගියා නමුත් මම මේක සලකන කෝර් මේ රටට විපතක් කරපු මිනිහෙක් හැටියටද එයත් කේරළෙන් යාවේ කේරළෙන් ආව මිනිස්සේ කෝර් හොඳ මම කියන්නේ කේරළෙන් ආපු නිසා වරදක් කියනවනේ ඒක එක්ක මිනිස්සු ඇවිල්ලා තියෙනවා ඕල්කර්තුමාව මහින්ද හාමුදුරුවාව බලන්න ඒගොල්ලන්ගේ වෙනස බලන්න මහින්ද හාමුදුරුවන්ගේ ඕල්කර්තුමාගේ දැන් ආචාර්යතුමනි දැන් අපේ සියලුම දැනුම් ඔය බටහිර දැනුම් පද්ධති ප්‍රතික්ෂේප කරගෙන යද්දී අපේ දැනුමකෝ දැන් අපිට සීගිරිය පේන්න තියෙනවා
ඊට පස්සේ සීගිරිය හදපු තාක්ෂණය අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපිට රුවන්වැලිසෑය පේන්න තියෙනවා. රුවන්වැලිසෑයේ තාක්ෂණය අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඔය වාපි කර්මාන්තය බැලුවත් මහා වැව් තියෙනවා. ඒවා කරන්නේ කොහොමද? කරේ කොහොමද? අයිත් කරන්න පුළුවන්ද? ඒවා අපි දන්නේ නැහැ. ඵලයේ විතරක් අපි දකිනවා. අපේ දැනුම කොහොමද? පළවෙනි කාරණේ පටහිර දැනුම මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක පට්ටපල් බොරු වෙන්න පුළුවන්. මම අපිට පුළුවන් නම් බටහිර දැනුම අපේ සංස්කෘතිය තුළට උරා ගන්න, අවශෝෂණය කරන්න. ඒක කරන්න පුළුවන් නම් කරමු. ඒකට මම විරුද්ධ නැහැ. බටහිර දැනුම අපේ සංස්කෘතියට, සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරගන්න පුළුවන් නම් අපි ඒක කරන එක වරදක් නැහැ. නමුත් අපි ඒක කරන්නේ නැහනේ. අපි කරන්නේ අනුකරණයක්නේ. ඔය මං අහගෙන ඊයේ පෙරේද අනුකරණය සහ අනුගමනය කියලා. දෙකම එකයි. අනුකාරකයත් එකයි, අනුගාමිකයත් එකයි. ඒක නෙමෙයි අපිට ඕන කරන්නේ, අවශෝෂණය කිරීමක්. එහෙම අවශෝෂණය කරන්න පුළුවන් නම් ඒක කරමු. මම ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ඒක ඊළඟට ඔබතුමා අහන දෙවෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ දෙවෙනි කොටස සීගිරිය තියෙනවා. මේවා කරේ කොහොමද? මේවා කරේ කොහොමද කියන එකට මම උත්තරයක් දෙන්න වෙන විදියකට. අපි අහලා තියෙනවා රාමනුජන් ගැන. ශ්‍රීනිවාසන් රාමනුජන් ඔය ටැං මදුරාසිය හරි චෙන්නායි හරි කොහම හරි තමිල්නාඩුවේ උපත්ති ලැබපු තැනැත්තෙක්. මෙතුමා අති සුප්‍රසිද්ධ ගණිතඥයෙක් හැටියට තමයි පෙනී හිටිනවා. මිනිස්සු හිතන්නේ එහෙමයි. මම නම් හිතන්නේ නෑ රාමනුජන් ගණිතඥයෙක් කියලා. රාමනුජන්ව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අරගෙන ගිය ආඩි. එතුමාගෙන් ලස්සන චිත්‍රපටයක් තියෙනවා, The Man Who Knew Infinity කියලා. තාම ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් මේ අන්තර්ජාලය බලන්න පුළුවන්. පොතකුත් තියෙනවා, The Man Who Knew Infinity කියලා. දැන් ඒ පොතත් හරි චිත්‍රපටි හරි බැලුවොත් එහෙම පේනවා එක දෙයක්. එතුමා ඔය ගණිත සමීකරණ සූත්‍ර ලිව්වා දිගට හරහාට. එතුමා ඒක ලිව්වේ කොහොමද? නමක්කාල් කියන දෙවඟන. නමක්කාල් කියන දෙවඟන කියලා කියන්නේ කාලියම්මාන්ගේ ස්වරූපයක්. හරියට අර නාදදේවියන්ගේ ස්වරූප වගේ. කාලියම්මාන්ගේ කාලි මෑණියෝ කියලා සමහර කියනවා. කාලියම්මාන් කියන එක එක නම් කියනවා. ඒ කාලි දෙවගේ කාලි මෑණියන්ගේ කාලි අම්මාන්ගේ යම්කි ස්වරූපයක් නමක්කල්. මෙතුමා උදේට නමක්කල් දෙවිය නමක්කල් දෙවගනට පූජා තියලා භාවනා කළා. මෙතුමාගේ විදිහට ආධ්‍යාත්මික ශක්තියක් ලබාගෙන ලියනවා සමීකරණ. ඒ සමීකරණ එකක්වත් එතුමා බටහිර ගණිතය අනුව නෙවෙයි ලිව්වේ. සමීකරණයේ සූත්‍ර එතුමා ලියන්නේ මේ අනන්ත වූ පද තියෙන ශ්‍රේණි. ඒ අනන්ත වූ පද තියෙන ශ්‍රේණිවල එකතුව පරිමිත සංඛ්‍යාව පරිමිත රාශියකින් එතුමා දක්වනවා. ඒක තමයි යාට කියන්නේ ද මෑන් හූ නිව් ඉන්ෆිනිටි අනන්තය දැනගත් මිනිසා කියලා. බටහිර ඉන්න එක ගණිතඥයෙක්වත් අනන්තය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක අනන්තයට එක එක අර්ථ දැක්වීම් තියෙනවා. මේ අර්ථ දැක්වීම් එකක්වත් අනන්තය ගැන කියන එකක් නෙමෙයි. අපි නිකන් මේ පරිමිත දෙයින් කියන්නා වූ දේවල් ටිකක්, ඒවෙන් ලබා ගන්නා වූ සමීකරණ ටිකක්. මෙයා අනන්තය දැක්කා කියලා තමයි කියන්නේ. හොඳ, ඒ කියන්නේ යා අනන්තය දැක්කා කියලා කියන්නේ කොහොම හරි නමක්කල් දෙවඟනගේ පිටින් හරි කොහොම හරි දැක්කා. දැන් එයා ලිව්ව ගණිත සූත්‍ර හරි සමීකරණ හරි ඒවා එයාට ඔප්පු කරගන්න බැරි වුණා. සාධනය කරනවා කියලා එකක් තියෙනවා, ඔප්පු කරනවා කියලා ගණිතය. එයාට ඒක කරගන්න බැහැ. එයා දන්නේ නැහැ. හාඩියාට කියනවා ඕක ඔප්පු කරන්න කියලා. හරි චිත්‍රපටයේ තියෙන ඕක ඔප්පු කරන්න කියලා. එයා කියන ඔප්පු කරන්නේ මොනවද? මේ දිව්‍යයන්ගේ කතාව, දෙවියන්ගේ වචනේ ආයේ ඔප්පු කරන්නේ මොනවද? ඒක සත්‍යයක්. එයා එහෙම්ම කියනවා දිව්‍යයන්ගේ වචනය ආයේ ඔප්පු කරන දෙයක් නැහැ, සාධනය කරන දෙයක් නැහැ, ඒක සත්‍ය. දැන් මේ හාඩි සහ රාමනුජන් කියන්නේ දෙන්නෙක්, දෙපැත්තක්. මෙයා ගණිතඥයෙක්, බටහිර ගණිතයේ ඉහළටම ගිය මිනිසයා. ඒ දවස්වල ලෝකේ හිටියේ තුන්වෙනි ගණිතඥ, තුන්වෙනි හාඩි GH හාඩි, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයා. මාචාර්යවරුන්ගෙන් එක්කෙනෙක්. මේ මදුරාසිය හරි දැන් චෙන්නායි සරසන මදුරාසිය හිටපු මිනිස්සෙක්, බ්‍රාහ්මණ වංශිකයෙක්. මේ එයා මේ ගණිත සමීකරණ එයා යම් කිසි අධ්‍යාපනයක් ලැබුවා නැහැ කියන්නේ. දැන් මේ මෙන්න මේක තමයි රුවන්වැලිසෑයේ පදනම, මේක තමයි සීගිරියේ පදනම, මේක තමයි තිසාවේ පදනම. හොඳයි, අපිට ඉතාමත් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා ආචාර්යතුමනි. අපි විරාමයකට ගිහිල්ලා ඊතුරු ටික පීවරෙන් පීවර බලමු. දැන් ඔබතුමා කියන්නේ රාමනුජන්ට නමක්කල් දෙවගෙන ගණිත සූත්‍ර කියා දුන්නා වගේ අපේ
කාශ්‍යප රජ්ජුරුවන්ට එහෙම නැත්නම් දුටුගැමුණු රජ්ජුරුවන්ට පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට කවුරු හරි මේ ශිල්ප කියා දුන්නයි කියලාද? අදෘශ්‍යමාන චරිතයක් ලෙසේ. නෑ මෙහෙමයි, දැන් කාශ්‍යප රජ්ජුරුවන්ට ඔක කියලා දුන්නයි කියලා මම දන්නේ නැහැ. නමුත් කාශ්‍යප රජ්ජුරුවන්ට යම්කිසි පුද්ගලයෙක් කියලා දෙන්න ඇති. හරි, එහෙම නැත්නම් අපි දන්නේ සීගිරිය හැදුවේ කාශ්‍යපද, එහෙම නැත්නම් ඊටත් ඉස්සලා හිටපු යක්ෂ ගෝත්‍රිකයෝද කියලා. කාශ්‍යපත් යක්ෂ ගෝත්‍රිකයෙක්නේ, කාශ්‍යපගේ අම්මා යක්ෂ ගෝත්‍රික කාන්තාවක්නේ. ගෝත්‍රික කියන එකත් වැරදි, යක්ෂ ජනතාව ජනවර්ගයේ කාන්තාවක්. ඉතින් ඒකත් එක්ක මම කියන්නේ මෙච්චරයි. ඔය දැන් අර රුවන්වැලි සෑ හදනකොට අපි 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 එතනට එමු ආචාරතුමන. දැන් සජීව වැඩසටහන සජීව වැඩසටහන යන්නේ මේ ආචාරතුමන. දැන් මෙතන දැන් ඔබතුමා කියන විදිහට ගැලිලියෝ ගැලලීට, නිව්ටන්ට, ඊට පස්සේ අයිසෙක් මේ කවුද මේ සාපේක්ෂතාවාදය ගැන ආපු අයින්ස්ටයින්ට, මේගොල්ලන්ටත් කවුරු හරි මේ නවක්කාල් දෙවඟන හරි නාත දෙවියෝ හරි වගේ කවුරු හරි චරිතයක් විසින්? නෑ නෑ නෑ, ඒගොල්ලන්ට ඒක බැරි නිසා තමයි ඔය පැත්තට ගියේ. ඔය ගැලීලියෝ හරි නිව්ටන්ට හරි භාවනා කළා මොන විදියකට හරි දෙවියොත් එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන්කමක් තිබුණා නම් ඔතෙන්ට යන්නේ නැහැ. මිනිස්සු විශ්ලේෂණයට යන්නේ දැන් මමත් ඒවනේ, මමත් විශ්ලේෂණයට ගියා මට භාවනා කරන්න බැරි නිසා. හරි, විශ්ලේෂණයට යන්නේ අර සමස්තය දකින්න බැරිකමනේ. සමස්තය දකින්න නම් භාවනා කළා ඔය විදිහට ප්‍රත්‍යක්ෂයෙන් දැක ගන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂයෙන් දැක ගන්න බැරි මිනිස්සු තමයි විශ්ලේෂණයට යන්නේ. දැන් ඔය විශ්ලේෂණ මම ඒක තමයි කිව්වේ, අර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල තමයි ගැලීලියෝලා නිව්ටන්ලා අයින්ස්ටයින්ලා ඔක්කොම. ඉතින් ඒගොල්ලන් සහ අපි අතර, අපි කියන්නේ මං අතර මමත් ඉතින් ඒගොල්ලන් මිනිහෙක් තමයි එක පැත්තකින් බැලුවාම. නමුත් අපේ අය අතර ලොකු වෙනසක් තියෙනවා. මේ අපි අය දැනුම ලබා ගත්තේ අර විශ්ලේෂණයෙන් නෙමෙයි, විශ්ලේෂණයෙන් පමණක් දැනුම ලබා ගත්තොත් ඒකේ මොකක්දෝ ලොකු වැරද්දකුත් තියෙනවා. ඉතින් ඒකට අර මං කිවි ඉසල හේතු හොයන, නමුත් හේතු නෙමෙයි ඒවා, නිකන් පොඩි කතන්දර, බොරු බොරු කතන්දර ටික. මේක ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්ත එකනේ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්ත එක තමයි මම කියනවා සීගිරිය හැදුවෙත්, එහෙම නැත්නම් රුවන්වැලි සෑ හැදුවෙත්, ඔය වැව් ටික හැදුවෙත්. වැව් කියන්නේ අපේ මේ පොඩි වැඩතෝ, මේ අවුරුදු දහස් ගණක් මේවා තියෙන, මේ බැම්ම කැඩෙන්නේ නැතුව දැන්නේ බැම්ම කැඩෙන්නේ මේ කොන්ක්‍රීට් ගහන්න කියලා. හරි, ඒවා කරන්න පුළුවන් දැනුම මම හිතනවා මට මේක, මම මේක කාගෙන්වත් ඇහුවෙත් නැහැ ඇත්තටම. මේ නමුත් මට හිතන දේ තමයි මේක මේ යම්කිසි විදිහකට ආධ්‍යාත්මික බලවේගයක්. අදෘශ්‍යමාන කියන එක, ඉතින් අදෘශ්‍යමාන කිව්වම නිකන් මිනිස්සු එක පල්ලෙහාට දානවානේ. ආධ්‍යාත්මික ශක්තියකින් ලබාගත දැනුමක් කියන එක තමයි මට නම් ඉතින්. ඒක පුතක පතකත් නැහැනේ, අපි කොහොමත් ලියවිලත් නැහැනේ ඔවා මේ පුත් කිනේ. ඉතින් ඒ ලැබිච්ච දැනුම පරම්පරාවෙන් දැන් මට ලැබුණොත් එහෙම මම ඒක මගේ ගෝලයකට හරි දරුවෙකුට හරි කියලා දෙනවා. හැබැයි මම ඒක කියලා දෙන්නෙත් නැහැ නිකන්. ඒ දරුවාගේ ගෝලයාගේ රූප ලක්ෂණ බල්ලා මේක හරියනවා නම්, ඒකෙන් වැඩක් වෙනවා නම් අර යාදෙනවා කියලා කියනවනේ වචනයක් තියෙනවනේ අපේ. යාදෙනවා නම් තමයි කියලා දෙන්නත් හැම එකටම. දැන් මගේ මේ ඉස්කෝල හදාගෙන, විශ්වවිද්‍යාල හදාගෙන මේ මහා පරිමාණෙන් දැනුම ලබා දුන්නේ නැහනේ. මහා පරිමාණෙන් දැනුම ලබා දෙලා එහෙම හරියන්නේ නැහැ. මේ අපේ දැනුම ලබා දෙන්න බෑ මහා පරිමාණෙන්. ඒවට ඒ තමයි ඉතින් ගුරුකුල තියෙනවා. ඒවට කරන්න දෙයක් නැහැ. ගුරුකුල නැතුව කරන්නත් බෑ. ඒ ගුරුකුලයට ගන්නකොට ඒ ශරීර ලක්ෂණ, දේහ ලක්ෂණ වා බල්ලා, මේක හරි පිණිද මිනිහගේ කේන්දරය බල්ලා, එහෙම තමයි ගන්නෙ. එහෙම නැතුව ගන්න. ඉතින් ඒ විදිහට ගත්ත දෙයක්, ගත්ත දැනුමක් හැටියට තමයි මට නම් හිතෙන්නේ. මේ අපේ විතරක් නෙමෙයි, පාලස්විනි සියවසට පෙර ලෝකයේ තිබුණු ඔක්කොම දැනුම් වගේ ඔක්කොමවත් නෙමෙයි, ඔක්කොම දැනුම් වගේ මේ විදිහට කාගෙන් හරි ওই විදිහට ආධ්‍යාත්මික බලවේග වලින් ලබාගත් දැනුම හැටියට තමයි මට හිතෙන්නේ. දැන් ඔබතුමාගේ බොහෝ ලියවිලි වල මේ ක්‍රිස්තියානි අධිපතිවාදය පිළිබඳව පහන් නොවන සිතකින් කතා කරපු අවස්ථා තියෙනවා. දැන් කාට හරි තර්ක කරන්න පුළුවන් අපට නාත දෙවියෝ දැනුම දෙනවා වගේ. එතකොට රාමනුජන්ට මේ නවක්කාල් මං හරිද නමක්කාල් දෙවඟන එහෙම නැත්නම් කාලිමෑණියන් ඒ දැනුම ලබා දුන්නා වගේ
සරු බලධාරී දෙවියන් වහන්සේ ලබා දීපු දනුම පිළිබඳව තමයි ක්‍රිස්තියානි කතා කරන්නේ කියලා. වෙනසක් නැහැ නේ ආචාර්යතුමා. නෑ මම ඒක පිළිගන්නවා. ඒ කියන්නේ දැන් පරණ තෙස්තමේන්තුව ගත්තොත් එහෙම පරණ තෙස්තමේන්තුවේ ඉන්නවා ඔය මේ දිවස්වරු කියලා જાතියක්. ආ. ප්‍රොෆෙස්ලා කියලා කියනවා දිවස්වරු කියලා. ඒ දිවස්වරුත් එක විදිහකට ගත්තොත් එහෙම ওই විදිහට දැනුම ලබා ගත්ත පුද්ගලයෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ මම ඒක පිළිගන්නවා. පිළිගන්නවා කියලා කියන්නේ දැන් මේ සර්වබලධාරී දෙවියන් හිට මහා බ්‍රහ්මන්ද මිනිසුන්ට ඒ වැටහෙන විදියක් නේ. දැන් අපි බෞද්ධ හැටියට ඔක වැරදි කියනවා. ඒක හරි. නමුත් ඒගොල්ලන්ගේ ඒක මම මේක පිළිගන්නවා. ඒක පිළිගන්නවා කියන්නේ මම පිළිගන්න එක නෙවෙයි. ඒගොල්ලෝ ඒක දන්නවයි කියන එක, ඒ විදියට ගන්නවයි කියන එක මම පිළිගන්නවා. දැන් නිව්ටන්ලා ගැලීලිය කරේ ඕක නෙමෙයි. දැන් ඔය කතෝලික චින්තනය ඔය තියෙන්නේ හොඳද? ඔය කතෝලික චින්තනය හා ඊට පෙර තිබුණු චින්තනවල තමයි ඔය දිවැසිවරුන්ගෙන් එහෙම නැත්නම් මේ බ්‍රහ්මන්ගෙන් හරි කයෙන් හරි මේ දැනුම ලබා ගත්තේ. නමුත් ඒ මේ ඔක්කොම වෙනස් වෙන්නේ 15 වෙනි සියවසෙන් පස්සේනේ. අපිට මේ අවුරුදු 500 අපිට අවුරුදු 10 ගණනක් වගේ පේන්නේ, 25000ක් වගේ පේනවා. මොකද අපි මේකෙනේ ඉන්නේ. නමුත් 15 වෙනි සියවසෙන් පස්සේ තමයි මෙයා වෙනස් වුනේ. ඒ වෙනස් වුණු එක තමයි මම කියන්නේ ක්‍රිස්තියානි කියලා. කතෝලික නෙමෙයි. මගේ මේ කතෝලික චින්තනය ගැන මගේ විවේචනයක් නැත. ඒක එහෙම නෙමෙයි. මම කියේ විවේචනය කතෝලික චින්තනයට එරෙහිව ආපු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. ඒ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඵල තමයි එක්කෙනෙක් මාටින් ලූතර්. පාප් වහන්සේට විරුද්ධව මම කියන්නේ පෝස්ටරේ පියා කියලා. මාටින් ලූතර් අර පල්ලියේ ගිහිල්ලා පෝස්ටරයක් ඇලෙවනේ. මට මතක හැටියට 1517 වගේ අවුරුද්දක වර්ෂයේ මට හරියට මතක නැහැ. ඒ වගේ අවුරුද්දක. ඊට පස්සේ තමයි ගැලීලි වෙලාවේ 1600 ගණන්. ඊටත් ඉස්සෙල්ලා හිටියා මේ මිචලාන්ජිලෝලා ඔය මේ ඒක ලිනාඩෝ දා වින්චිලා. ඒ කලාවේ පැත්තෙන් තමයි මේක ඉස්සෙල්ලාම ආවේ. ඊට පස්සේ තමයි මේ පැත්තට කලාවේ පැත්තෙන් ආගම පැත්තට ගියා. ආගම පැත්තෙන් විද්‍යාවට ගියා. විද්‍යාවෙන් ඊට පස්සේ දේශපාලනට ගියා. 8 වෙනි හෙන්රි රජුරෝ ගාව ගිහිල්ලා ඒක නවතුනා. මේ එංගලන්තයේ රජකමත් අරගෙන පාපවාසයගෙනුත් කැඩිලා මිනිහා ඉංගලන්ත සභාවේ ප්‍රධානියා වුණා. පූජකවරයෙක් නේ රජුරෝ ප්‍රධානියා වුණා. එතන අර විවාහ ප්‍රශ්නේ තිබුණා. නම විවාහ ප්‍රශ්නේ වගේම පාපවාංශයේගේ ආධිපත්‍යයෙන් කැඩුණානේ. ඒ කැඩීමක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ කතෝලික චින්තනයෙන් කැඩිලා මේ අමුතු චින්තනයක්. ඒ චින්තනේ අර දෙවියන්ගෙන් මේ ආධ්‍යාත්මික දැනුම ලබා ගැනීම කියන එක නැති වුණා. ඒක නැති වුනේ මේ පහුගිය අවුරුදු 400 ඇතුළත. ඊට ඉස්සෙල්ලා නෙමෙයි. ඉතින් මම මේ දිවසිවරුන්ගෙන් ඒ ලබාගත් දැනුම මම ඒක මේ මම මගේ දැනුම නෙමෙයි වුණාට මම ඒගොල්ලන්ගේ දැනුමක් හැටියට මම ඒක පිළිගන්න කැමතියි. ඒ කියන්නේ මම ඒක හරි කියන එක නෙමෙයි. මම දෙවියන් වහන්සේ පිළිගන්නවා නෙමෙයි. නමුත් ඒ නොයෙකුත් විදිහේ මේ දැන් ක්‍රිස්තුස් වහන්සේ වුණත් ඒගොල්ලන් සැලකන්නේ මේ එක්තරා විදිහකට ගත්තොත් ප්‍රොෆට් කෙනෙක් හරි. ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මට ඕන ක්‍රිස්තුස් වහන්සේ බුදුසසුන වහන්සේ කෙනෙක් හැටියට සැලකන්නත් පුළුවන්. එහෙම පොත් පාලිවල තියෙනවා. ඒක සංස්කෘතිය ඒ දකින්න විදියනේ. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඒවා ඔක්කොම මේ පාලසිනි සියවසට එහා පැත්තේ තිබුණේවා ගැන මගේ විවේචනයක් නැහැ. දැනුම සම්බන්ධයෙන්. මගේ විවේචනය තියෙන්නේ පාලසිනි සියවසෙන් පස්සේ ඇති වෙච්ච ටික. ඒක ඇති වුණේ දැන් මාටින් ලූතර් හින්දා තමයි මගේ ක්‍රිස්තියානි කියන්නේ. මාටින් ලූතර් තමයි කතෝලික ආගමට විරුද්ධව පාපවාංශයට විරුද්ධව ක්‍රිස්තියානි ආගමක් ඇති කර එයානේ. මේ රපරමාදු ඔබතුමා මේ මාටින් ලූතර් කින් ගැන නිකන් ওই විදිහට කතා කරාට එතුමා බොහොම ප්‍රතිසංස්කරණවාදියෙක් විදිහට විප්ලවවාදී නිදහස් චින්තකයෙක් විදිහට තමයි ඉතිහාසයට නැන්නේ. ඉතිහාසය උගන්වන්නේ කවුද? ඔය ඉතිහාසය ඔබතුමන්ලාත් අපි ඉගෙනගත් ඉතිහාසය ලිව්වේ කවුද? ඉංග්‍රීසිකාරෝ. මට ඉස්කෝලේ ඉන්නකොට ඉංග්‍රීසි ඉතිහාසය පිළිබඳව තෑග්ගක් හම්බුණා. කවුද ලිව්වේ? අපිද ලිව්වේ? අපි ලිව්වේ මේ රටේ මේ දැන් තියෙන ඉතිහාසය ලියන්නේ කවුද? දැන් තියෙන ඉතිහාසය ලියන්නේ ඉංග්‍රීසීන් විසින් පුහුණු කරපු ලැබුව ඉතිහාසඥයෝ කියලා කියන මිනිස්සු ටිකන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාලවල ඉන්න ඒගොල්ලන්ගේ ඉතිහාසයේ ඒගොල්ලන් එන්නේ අර ඉතිහාසයෙන්මනේ. ඉතින් ඉතිහාසයේ තියෙනවා කියන එක කියන්න බෑ. ඉතිහාසය ලිව්වේ කවුද කියලා මම ඊළඟට අහන්නේ. ඉතිහාසය ලිව්වේ ඉංග්‍රීසිකාරෝ. ඉතින් ඒගොල්ලන් ලියන ඉතිහාසය
ඒ අනුව ඒගොලන් කියන බල මෙයා විප්ලවාදිය මෙයා ප්‍රගතිශීලිය මෙයා මේ ප්‍රතිසංස්කරණවාදිය අරකයි මේකයි නොයෙකුද්දිවල් කියන බල. නමුත් තව පැත්තකින් බැලුවාම මේගොල්ලෝ අර භාවනා කරගන්න බැරුව සමස්තය ගැන හිතන්න නැතුව මේ සමස්තය කතෝලික කියන එකේ තේරුමත් කැතලික් කියන එකේ තේරුම සමස්තය කියන එක ඒ සමස්ත මේ වතිකානුවට ගියොත් එහෙම පේන මට නම් පේන්නේ සමස්තයක් හැටියට හොඳ අර මේ නමුත් මේගොල්ලේ සමස්තයෙන් ගැලවිලා පෞද්ගලිකත්වය ඉස්මතු කරපු විදමයනේ පෞද්ගලිකත්වය සමස්තයේ මේ සාමූහිකත්ව වෙනුවට පෞද්ගලිකත්වය ඊළඟට සංයුක්තව මේ විදිහට හිතන ප්‍රත්‍යක්ෂයෙන් එහෙම හිතන මේ විදිහට ව්‍යුක්තව හිතන්න පුරුදු වෙච්ච අය මේ විදිය රාජ මේ ගුණාංගරි ලක්ෂණ ගන්නවත් තියෙනවා මේක තමයි ප්‍රශ්නේ මට ඒක ඒකේ අර ක්‍රිස්තියානි කැලල තියෙන නිසා තමයි ඒක ග්‍රීකයන් කොටසක් තියෙනවා ඔය ගණිතයේ පැත්තෙන් එහෙම එනේවා සුවසිද්ධ එහෙම නැත්නම් ඇක්සියම්ස් වලින් සුවසිද්ධ වලින් අරගෙන මේ දැනුම මේ විදියට මේ අපෝහණය කරන එක ඩිඩක්ෂන් කියන එක අපෝහණය කියලා ඒකේ ග්‍රීක කැලලක් තියෙනවා. ඉතින් ඒව තමයි මම මේ චින්තනයේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියන්නේ. ඉතින් මගේ තද බල විවේචනයේ තියෙන්නේ ඔය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මතුවුණ එක්තරා සංස්කෘතික ප්‍රභේදයක්. ඒ සංස්කෘතික ප්‍රභේදය තමයි එංගලන්ත ක්‍රිස්තියානි, ඇංග්ලිකන් ක්‍රිස්තියන් කියන එක. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒකේ තමයි මහා විශාලම කරදරේ තියෙන්නේ මේ ලෝකෙට. ඒක තමයි මගේ මම වැඩියෙන් මේක විවේචනය කරන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ ආධිපත්‍යනේ දැන් තියෙන්නේ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක් මුළු ලෝකෙම තියෙන්නේ. දැන් හෙටානිද්දා කවුද මේ දැන් ඔබාමා තමයි ඔය දැන් ඔයගොල්ලන්ගේ කියන විදිහටනේ අපි ලෝක මොකද්ද කියන ලෝක ගම්මානේ විශ්ව ගම්මානේ කවුද ගම්මුලා දෑනියා මේ ඇමරිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නෙමෙයිනේ ඔබාමානේ අද ඔබාමා හෙට කවුරු වෙයිද බන්දන්නේ හෙටනේ අනිද චද්ද තියෙන්නේ ඊට පස්සේ කවුරු වෙයිද බන්දන්නේ නමුත් මම එකක් දන්නවා ඔය ක්‍රිස්තියානි චින්තනෙන් ඇති වෙච්ච ඊනියා ජාත්‍යන්තරවාදය දැන් කැඩෙමින් තියෙන්නේ ඔය චන්දෙන් ට්‍රම්ප් දිනුවත් නැතත් ට්‍රම්ප් දිනයිද නැද්ද මන් දන්නේ ට්‍රම්ප් කියන්නේ ඇමරිකන් ජාතිකත්ව වෙනින් පෙනිහිටින මිනිහෙක් එයාට දැන් අර ඔබතුමාගේ අර දෙවියන් සමග සංනිවේදනය කරන පිරිස් වලින් ඔබතුමා ඇහුවේ නැද්ද ට්‍රම්ප්ද එහෙම නැත්නම් හිලරි මැති නේද දිනන්නේ මං ඒව අහන්නේ නැහැ ඒවෙන් අහලා වැඩක් නැහැ ඒ මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ හරිද ඒව අහන්නේ අනිත් ඒ මිනිසුත් ඒක එච්චර ගණන් ගන්නෙත් නැහැ ඕක කවුරු ජනාධිපතිතුමාත් අපිට එච්චර මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මම කියන්නේ මේක ට්‍රම්ප් කියන්නේ ඒ ඇමරිකන් ජාතිකත්ව වෙනුවෙන් පෙනීහිටින මිනිහෙක් එයාගේ වැරදි තියෙන ගොඩක් නමුත් මට හොඳට විශ්වාසය එයා දිනුවේ නැතත් මහා විශාල ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. ඒ පුටින් කියන්නේ රුසියන් ජාතිකත්ව වෙනුවෙන් පෙනීහිටින මිනිහෙක් තිරනද? එතකොට මේ එංගලන්තයේ මොකද අර බ්‍රෙක්සිට් එකෙන් යුරෝපා සංගමයෙන් වෙන්ුණේ? ඒ ඉංග්‍රීසි ජාතිකත්වයේ මතුවෙලා ඔබතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ ජාතිකත්ව වෙනුවෙන් පෙනීනවා. හරියට හරි. ආයේ ඒක දෙකක් නෑ. එයා තවත් ජාතිකත්වයට එන්න ඕන කියලා අපි කියන්නේ. මම කියන්නේ අපි නේ මදි කියලා ඔබතුමා. තාම මදි කියලා මම කියන්නේ. හොඳයි ඇත්තටම අපි මේ සාකච්ඡාව ආරම්භයේදී ඔබතුමාට පෙන්වන්නට පුළුවන් ඔබතුමාගේ අර 2015 දිව්ගුණසේකර මැතිතුමාගේ වාර්තාව එළි දක්වන්නේ කියලා ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කතාව ඊට පස්සේ වර්තමානයේ කෝප් කමිටුවේ වාර්තාවන් පිළිබඳව ඊට පස්සේ ජාතික ප්‍රශ්නය පිළිබඳව දේශපාලන කරුණු කාරණා ගොඩක් ඔබතුමා සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන තමයි අපි 360 ගත්තේ නමුත් බොහෝ ශාස්ත්‍රීය සහ බොහෝ විට බොහෝ දෙනා කතා නොකරන විෂයන් පිළිබඳව අප කතා කරන්නට පෙළඹුණු නිසා සහ ඒ රසවත් වුණු නිසා අපිට 360 අද ඒ පිළිබඳව කතා කරන්නට හැකියාව ලැබුණේ නැහැ. මට විතරේ හිතෙනවා අද අපේ සාකච්ඡාව අර ගැමුණු කුමාරයා බත් කෑවා වගේ තැනින් අරගෙන අපි කතා කරා. අපි ඉදිරි දිනයකදී ආචාර්යතුමනි දේශපාලන කරුණු කාරණා පිළිබඳව කතා කරමු. ඔබතුමාගෙන් මම අද දිනේදී අවසන් වශයෙන් ඔබට එකක් කියන්නද? මම මේ 360 720ක් කරට හරි මොකද 360 කියන්නේ තලයකනේ යංශක 360 ගණිතයේ තියෙන්නේ තලයක යම්කිසි ලක්ෂයක 360ක් උගලන් තලයක නේ කව කට්ටෙන් ඇන්දොත් රවුමක් නමුත් මේ ගෝලයේ ගත්තොත් එහෙම ගෝලයේ අර 1 ලක්ෂයක් ගත්තොත් මේ ලක්ෂයට ආපතන වෙන කෝණය ඒක මේ අංශක නෙමෙයි අංශක වර්ග වලින් ඒක කියන්නේ රේඩියන් වර්ග වලින් ඒක 720ක් වෙනවා
මේ 360 720 කරුත් එහෙම මීට වඩා පළල් සාකච්ඡා කියන අපි ඔය දැන් කරපු සාකච්ඡාව අද එක්තරා විදිහකට ගත්තොත් එහෙම 360 720 වුණා කියලා මට හිතෙනවා යම් ප්‍රමාණයකට. හොඳයි, බෙහෙවින් ස්තුතියි ආචාර්යතුමනි. මම ඔබතුමන්ගෙන් අවසාන වශයෙන් අද දිනේදී අහන ප්‍රශ්නය, මාගේ ලෝකෙට දැන් අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා. මේ කෘතිය ලෝකයා විසින් පිළිගත්තද පිළිපැද්දද, එහෙම නැත්නම් පිළිකෙව කරා? මෙහෙමයි, අපි මධ්‍යම පන්තියනේ. අපි මේ දැන් මේ ආරම්භය කරන්නේ මධ්‍යම පන්තියට. ඔබතුමාලත් අපි ඔක්කොම අවසාන වශයෙන් ගත්තාම මේ විශ්වවිද්‍යාල වටේ ඉන්න, විශ්වවිද්‍යාලට ගියා හෝ නොගියා හෝ විශ්වවිද්‍යාල වටේ ඉන්න ප්‍රබුද්ධ පිරිසකටනේ අපි ආමන්ත්‍රණය කරන්නේ. අපි ඇත්තටම ගමට ගිහිල්ලා නැහැ. මගේ ලෝකේ කියවන්නේ නැහැ ගමේ මිනිස්සු. මගේ ලෝකේ කියවනන් කියවි දැන් හතරවෙනි මුද්‍රණයට ගිහිල්ලා. නමුත් ඒක කියෙව්වේ විශ්වවිද්‍යාල ආශ්‍රිත විශ්වවිද්‍යාල වටේ ඉන්න ප්‍රබුද්ධ කියන ඒකේ යම් කිසි කොටසක් උපකුලකයක් කියලා කියමු. ඒ කුලකේ තමයි කියෙව්වේ. නමුත් අපේ යම් යම් දේවල් නිසා ව්‍යාසනික ප්‍රශ්නය, පට්ටපල් බොරු ඕව කතා නිසා මේවා යම් ප්‍රමාණයකට ගමටත් ගිහිලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දී ඇතුළත මේක මම හිතන්නේ ගමටත් පොඩ්ඩක් ගිහිලා තියෙනවා වැඩියමනේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුද්දේදී, මෙතනම නෑ, මේ ඉදිරි අවුරුද්දේදී මේක මීට වඩා ගමට යයි කියලා ඔබතුමන්ලාට පුළුවන් අපිට සහාය දෙන්න මේ ජනමාධ්‍ය හරහා මේවා 360 720 කළා. මේක මොකද මේකේ ඉන්නවනේ පිරිසක් මේ නරඹන අද රූපවාහිනී මාධ්‍යන්නේ මේ යන්නේ ඔක්කොම ඔබතුමන්ලාගේ මොකක්ද අර සිද්ධු නාට්‍ය අන්තිම ඉහලයිනේ. හරි, ඒකේ භූත කතාවක් තියෙන්නේ. මම ඒක නරඹන ඒක භූත කතාවක්. ඒ වගේ දේවල් වලින් මේවා ගමට ගෙනියන්න අපිට උදව් කරන්න එච්චරයි මට කියන්න පුළුවන්. හොඳයි ආචාර්ය නල්මිදි සිල්ලම එතුමනේ, බෙහෙවින්ම ස්තුතියි අපේ ගෞරවනීය ආරම පිළිගෙන අද 360ට සහභාගී වුණාට. ඔබතුමාට දිගාසිරි, ඒ වගේම ආයුබෝවන් කියනවා. අපි සුපුරුදු විදියට ලබන සඳුදා දිනයේදී 360ෙන් හමු වෙමු.